නමබුද්ධහය. ඒ භාග්‍යවත්තරහත් සම්මාස බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඉතින්න ආද සැත්තැම්බර් මාසේ එක්කොස් නිනදා ඉරිදව දෑසන අපිතාම තයාවන්න පින්වන්තහම දෙ නාම්මුණගේනො. ඒ බිනරපුර පසුලොස්ක පෝදවස. ඉතින්න ඔබ දන්නවා ශ්‍රද්ධා මාත්‍ය චාලයට වසරු දහයක් සම්පූර්ණ වුණා ඒය දවසට ඉතින් අබින වර්ෂය අලුද්දවස එහමන අද දවස. ඉතින් මෙතැන් කොටත්තේ ගරුතර මහා සංගරත්නේ ආසිරවාතෙන් භාක්‍යවතුනන් වහන්සේගේ නිර්ම ශ්‍රී සත්ධර්ම ඇත්. අපේ නිතරම ඔබට සහිපත් කරන ආකාරෙන් ධර්මෙන් අර්ථවත්වන යහපත් සංනිවේදනය. මුළු මහච්චාතියටම අපේතුූ දරුවන්ටත් අදායාදකොට ගැනමින්. බත්තෙක නිරන්තරයෙන් රැඳීසිටීමයි අපේ අපේක්ෂාව. ඉතින් අපි ඔබට තබන ගෞරවනී ආරාධනාව. නිරන්තරයෙන් ඔබේ කලන මිතුරා ශ්‍රද්ධරූපවායිනය සමේ පේරෑන්ඳෙන්න්න කියලා. ඉතින් ආතර්මන්න්නොවීමට සදවන්සාකච්ඡාව අදත් තිරිදවදෑසන ගරතර මහා සංග්‍රත්නේ. අනුකම්පාදායාවෙන් ආරම්භ කොට ට සමහිප කරමින් තමයි අපි අප මුණ ගැහන්. ඉතින්න අපට අනුකම්පාාවෙන් සදහම්සාකච්ඡා පිස ගෞරය ස්වාමින් රැන් වහන්සේ වැඩමන්නටේ දුන. අපි හැම දෙනාම වැඩම කොට බදාල ගරුතර මහා සංගරත්නේ දෙපා නැමද ආදර ගෞරවෙන් පළමුකොට පිල්ිගනිමු. ස්වාමිනි අපගේ නම ස්කාරය වේවා. ස්වාමි අවස්ර ලැම්බේවා. ගේවල අප අපේ ගෞරණිය ස්වාමීි්‍යයන් වන්සේ ත කතාබාහ කළේ සංසාහර ජීවත්්‍යයනකට අපේ ජීවිතය ආගන යනකොට අපි කෙතරම් දොස්කර කලාපය නොල්ට නිරන්තරයෙන් වැටන්න පුළුවන්ද කියෙන කාරනාව. නමු ස්වාමිනිී ගැන අපට තිබෙන අවබෝධය පිළිබඳව ප්‍රශ්න කරමින් තම අපි සාකච්ඡාව ආරම්භ කලේ පින්න ස්වාමින් වහන්සේ. ඉතින් ස්වාමිනිි අපි අරගියවර කාලාම සූත්‍රයෙන් දැනගන්නට හෙදනා දැන්. මිනිස්සුන්ට නිරන්තරෙන්ම සරණ වෝමනයි නමුත් සරණ දායාද කරගන්න ගියාට පසිදත් ඇත්තිවෙන්න මේ අරබුධකාරී තත්ත්වය. ස්වාමිනිින් මේ වර්තමාන අපට සම්බුද්ධ ශාසනය නොමින් දායාද වෙලා තියෙනවා. එවුනත් අපේ සරණට කෙතරම් බාධ තියෙනවාද. අපි සරණෙන් නිවත් කරන්න විධ යෝජනා කොච්චර තිලාන්. එක වෙලාවට අපේ හිතම අපිට කොච්චර ආරගල කරනාාද. අවස් රයි ස්වාමීින්. බුද්ධාය හැම දෙනාටම තිරුවන් සරණයි. අපටමතුම් ධරමය කියාදන ගුරු දේවෝත්තම කල්ලයාන මිත්‍ර පින්වත් ලොක ස්වාමින් වහන්සේට ඔබාප සීලු දෙනාගේම නමස්කාරය වීවාසාදුු සාදුසාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නී පිනස් සිසිරැයේ ම. ගේවර කරුණත් එක්ක මේ කාරුණ සම්බන්ධ වෙනකොට එතකොට අපිදැන් අතරමක් නොවී යන්න එහයි සරන්නත් පිහිට කරගන්න ආකාරය. එතකොට මෙහිදී ගත් තුද්දන් කාලාම සූත්‍රයෙන්වෙයි පොඩි මතකයක් ගත් උද්ගේ සටිය අවසර එතකොට කාලාම සූත්‍රයේ මත ඇති මේ පින්වතුන්ට මතක ඇතිදැන් ඒම කදදර විධ පරිියයායන් වලින් මිනිස්සු ල්ලබ විධ රණාවන් හේතු කරගෙන කැනෙ පොත්ත පතිංආාව කියලා. ඊට පසේ ප්‍රසිද්ධ කෙනෙක් වර කියලා. ඊට පස්සේ ඔය වගේ කරුණු කාරණාවන් කැමැත්තෙන් ගේ කියලා ඔයගේ කරුණු කාරණාවන් මුල් කරගෙන තමයි සමහරයට කෙනෙක් යොමුවැන්නේ කියනෙ . නමුත් එහිද ශ්‍රාශ්වාන් සිටි පස දේශනා කළේ නමුත් ඒ කරුණකින්නෙමයි ඔබ බලන්න ලෝබදේශ මෝහෙ කෙනනෙක් කුසල් අකුසල්. ඳ යහපත අහපත ගැන සත්පුරසින් වහන්සේලා ප්‍රශංසා කරන කරුණු කරන ඔය කරුණු මුල් කරගෙන යමකින් යහපත් දෙයක් වෙනවද අන්න ඒක ජීවිතයකට පිළිසරණ කරගන්න කියන හමයි එෙතකොට ඒත්ත කරවර්දැන් ඔය කරුණ කතා කරනකුට ඔයට අදාල තබ ලස්සන දේශනාවත් තියනවා අනිසානය මද අවසර එතන කරුණක් විමස ගන්න හිතෙනවා දැන්න අර බොහෝ කාරණ අපට වැහිලන තියන්නේ දැන් පොතපතින් නාවා ආචාරය පරම්පරාවෙන් නාව අපිට ප්‍රකට නෑ අප මේ ශ්‍රදධාවෙන් අදහගත්ත නමුස්වාී ැන් භාග්‍යෝතුන් වහන්සේ මේ බ්බලන ශ්‍රී සද්ධර්මය අකුසලේ දුරුව වෙනවාවනම් ලෝබදස මෝහ ප්‍රහණ වෙන කියලා අපටම දැනෙනවා නම්. ආධිවශයෙන් මේ දහම් කතා විස්මතු කරන සුන්දරත්වය ස්වාමීනි. එතකට දැන් ලෝබදේශ මූහ කියන කතාවිදී. භාගතුන් වහන්සේගේ ධර්මයෙන් විතරයි සිරයියා ලෝබ දේශමෝහ දුරු කිරීමක් ගැන කතා කරන්න එහෙමයි දැන් අනිත්තාගගල දැන්ගේ පාරත්තපි කතා කරනකොට සුළු මතකයක් මතක ඇති අනිත් හැමතැනකමත් විමුක්තිය කියන කරුණ නිවන කියන කරුණ සාකච්ඡා කරනයගුොල්ලන්ගේ අදහක්තිය නොුවේ අපේක්ෂාතතිය අපේක්ෂාව තිය හරිට මරි හම නමුත් සැබෑ ලෙසම මෙයයි කුසලය මෙයි අකුසලය කියන එක පෙනනල දෙන්නේ බුදුක් කියෙනෙක් පහල වනහම පමණයි. එතනින් එහා බ ශ්‍රාසුන් වසනමක් පහළ නොවෙන්න කුසලේ කියනෙකත් කතා කරගම අකුසල් කියන වචනෙත් කතා හැබයි සැබෑ කුසල යනු කුමක්ද විග්‍රහ කරගන්න බැ එ මයිස්වාමයන. අකුසල යන කුමක්ද විග්‍රහ කරගන්න බෑ. මොකද මේ බුද්ධ ශාසනය වනත් කුසලය අකුසලය කියන එක සැබෑලෙසම මේ කුසල් මේ අකුසල් කියලා දෙනගැනීමෙන් සත්‍යඥානයකට පැමිණන්නේත්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක බොහමියකින් පමණයි. මස්. සැබෑලෙස මේ සත්‍යය කියන වැටිහිමටෙන්නේ දැං ඕක තියනව විස්තී තියෙන්නේ සිරයේ සමාධික්්ටි ූත්‍රයේ. සාරපුත්්ත මහරතන් විස්ත්‍ර කරන්න. එතකොට සම්මාධිට්ටි සූත්‍රී තියෙනවා මේ කුසල් මේ අකුසල් කියලා දැනගැනීම සතතිට පැමිණීමත් ඒ තමයිෙන ඔහුගේ සෝවාන් භූමී තියෙන එක ඥානයක ස්වභාව ලක්ෂණයක් කියන්න එයිසා එතකට මොකද මේ ශාසනයට විතරක් කිය එකෙන් තේර ෙනවා මොකද මේ ශසනය පමණයි ස්ෝවාන් කියන ශ්‍රාවකන් වහන්සේ පහළුවින්. බුද්ධ ශාසනයක විතර. සකදාගාමී ශ්‍රාවකන් වහන්සේ පහළුවවෙන්නේ අනාගාමී ශ්‍රහතන් වහසකි. ොගේ කුසලයයක් කුසලයකි එක සැබෑලස ලෝකෙට ඉස්මතු වන්නේ දේශනා කරවන්නේ විවර කරවන්නේ ප්‍රකට කරවන්නේ ශාසුන්හසනමකගේ පහලගින් පමණයි. ස්වාමිනි මොන තරම් සුන්දරද මේ සාතෘ සම්පත්තිය දැන්න අපි කිසීම ආදාස නැතුව මේ නංවිධ ක්‍රියාවන්හි නිරත වෙනවා කරනවා කියන සේර්ම සිද්ධ වෙන අතර ඒවාතර කුසල්ල කුසල් හඳුනාගැනීම අපට ස්දායා දෙයක් මොකද කුසල් අකුසල් හඳුනා ගැනීමෙන්ම තමයි පුද්ගලයෙකුට ඒ කියන්නේ ඔයාට එදැ කුසල් අකුසල් හඳනාගැනීමෙන් තමයි දැ පුදගල ගැෙන හිරියෝත ඒ කියන්නේ පවට බය ඊට පස පවකරට බය ඉටස්සේ ඒළඟට විපාකීෙන් ලැබෙන්ෙන බය පවකරන්න ලජ්ජාව ලැද්ජා බය එතකොට ලැජා බය ආදී හැම දෙයක්ම ඇතිවෙන්න මූලිකවන්න පදනම තම කුසලා කුසලය කිය හඳ හඳනාගැ හ කුසලා කුසලේ කියන එකම තමයි තව ත්වත් අපි ගත්තු කරමය කියලා කියන්නේ කුසල් වලින් යහ පත්විපාක් එම. එකන සැබෑලෙස කුසලේ හඳුනාගත්ත කෙනෙකුට තමයි සැබෑලෙස පමි පින කියන කරුණත් කරගන්න පුළුවන්ගෙන්. නැත සාමාන්‍ය ලෝකයේ පින් කියලා සමහනයට සමහරලාට පින් කියන නමින් සමාධ කරන්න පවා සා සමහරට කුසලේ කියන නමින් කෙනෙක් කරන්නේ පවක්. කුසල අකුසලේ කියන එක අප ඇයියේ අයිති වෙන්නේ සම්මාධිට්ටියයටයි එමයි. සම්මාධිට්ටිය කියන එක අයිති බුද්ධ ශාසනයට සම්මාධිට්ී කියන වචනය වෙන අපි ගත්ත් වෙන කොහෙවත් වෙන ශාසනයකට කොතනකට තක අයිති වෙන්නේ. ශ්‍රාස්තතුන් වහන්සේගේ පාලවීමෙන් විතරයි ඒ බුද්ධ ශාසනයක ධර්මෙන් පමණයි සම්මාදිිට්ටියය කියන වචනය අයිතිවිත්. සම්මාධිට්ටියය තුළින් දැන් සමාධිට්ටිකින එකත් ොත් සාමානයෙන් ලෞ ලෝකෝත්‍ර කිය බෙදෙනවන. ලෞකික කියන එක වේවා ලෝකෝත්‍ර කොහොමත්වයව ෞකික කියනකිත් සම්පූර්ණ ලෞකික කාරණවන් මෙවා කියන එක ඉස්මතු වෙන්නේ ශාසනයෙන් පමණයි. ඒ ශාසනයෙන් ඉස්මතු වෙන ලෞකික වූ සම්මාධිට්ටියයේ මුල් කරගෙන තයි හු සරණ ආරම්භ කර එයි හ අතරමක් නොවෙන්නේ ලෞකක සම්මාධිට්ියයක්ක්වත් නැති පුද්ගල ක් ල කියගන්නේ අතරමක් එහමයිඒ ඒන ඒකන ලෞක සම්මාාධිට්්‍යයනක එහැගෙන ඒ කියන ප්‍රෘතක් ජනයකය මේකයේ කරුණු දයම කරුණු දායෙන් එකක් නෙමී කරුණු දයෙන් නමයක් නෙමී ලෞකක සම්මාධිට්ටියට අයිති කරුණු දායෙන්මී ශ්‍රාවකයක් යුක්තයි. එකකට පෙමණුනා කියල එය ශ්‍රාවකෙක් වෙන්නේ යි අපේ ගෞරනය ස්වාමිණජයන් වහන්ස දෙන්න මෙන්න මේ කරුණ පිළිබඳව අපිට අපේ දරුවන්ට තියන වැටහෙම කියන්නේ. අපිට මේ සම්මාධදිට්ටය ලැිලතිෙන අපි මේ උදාාර උරුමයක් සහිතවයි අපි ඉන්න කියන අද හස අඇස්වාම විශේෂන අපි තරුණ දරුවන්ට මේ මේ ගැතියෙන වැටහීමක් ෙතරම් වැදගත්ද කියෙන කරුණු විමසගන්න හිතෙන හේතු ස්වාමි දැම්මි නවීන ලෝකය මොන්න තරම් යෝජනාවන්න අපට එවාවද අපිට කොමත් අපේ එකඟ තාවඇත්තියනවානේ බටහිරට මේ පුංචි ගෞරවයක් එක් අපි ජීවත්තිනවානි කාලයක්ත්ති එස්සි ඉතින් ඒකොල්ල මේ සමාජයේ ආපෘතින් ගැන එකක් එක යෝජනාවන් කරනවා පෙන්වා දෙෙන සමමාරලා රෑන පිටිම් හේ පිළිගන්න කතියක ඉන්න ස්වාමනි නමුත් මෙතරම් උරු මේ මෙතා නිරවුල් ලුරුමේ ති ස්වාමිනි අවසරයි ඒකට හේතුව තමයි මෙතරම් නිරවුල් ලුරුමයක් තියෙන කොටත්. අපිට ඒකට හිීත පාදින්න එහමයි. ඒකට හේතුව තමයි අය සරණ ගිලා නැතිය ඒගැ ඇතර මාසරණයි. ධරමයක් තිබූ පමණින් ධර්මයක් අපිට කිවූ පමණින් ධර්මයක්ෙන ඇසූ පමණින් සරනක් පහිටිනවා කියන එකක් වෙන්න. සරණක් පිහිටන්න එයාට තිබන්න ඕන එයාගේ තිබෙන ඉස්සරලාම එයට තිබෙන ප්‍රශ්නය යායට තියන අනතුර යා තේරුම් ගන්නවා හෙමයි සාමයනි. ඕකටයදැ දැන් අද මේ අපි සාචා කරනන්න දැන් දැන් අප දැ රම පටන් ගද සූත්‍රයක් කියනගෙන ඒ සූත්‍රී දම්මයන්න ඕක තම අවසරස්සා. තමයි දැන් ඔන්න බුදුරජාණන් වහසේම දේශනා කර මේ විස්තරී තියෙන්නේ සිසිරය චංකි සූත්‍රී. එහමයි. චංකි සූත්‍රයේ තින ද චංක බ්‍රාක්්මණය හොමැවෙල්ල මිනිස්සු ීතතිගේ තරාරගේ වරවගේම චංක බ්‍රක්්මණයට හන් හම්බෙනවා බුදුරජාන්සේ කීර්ති ගෝසා වහන් සම්ම සබුද්ධ වෙල මුලින් ඊට පසකට පහැදිලය ඊට පස්සේ මිනිස් සුත්තිික බණහන්ඩ හිල තන තරුණය කින්න්නවා කාපට්ටික කියලා ඉරසේ තරුණය කියන්නේ අර. අද සමාජ මට මේ න හොඳ දැනුම් සම්බාර්ය එන්න හොඳ ඉගෙන ගත්ත මර එහෙම පහය කෙනෙක් එකන වේදේ හොඳට පරත්්‍රාප්ත කෙන හමයි. එතකොට මේ ශ්‍රාස්තෘන් වහන්සේගත් චංක බ්‍රහ්මණය අතර වෙන සාකච්ඡාව තුළදී මෙ අර මැ්දෙන් පැන පැනපැන උතරදිනවා. ඉරි බුදුරජසින පොටකින්න කතාවක් කියන්න හයි. ඉරස දැන් ඒල නි ්‍රහ්මණරටකින් ්‍රහ්මන ටක හම කියන්න පා. මෙ හොඳ කොලිෆයි් කෙනෙක් නවා ඇයි මේ මෙයා හොඳ මේ දැම් දිග්‍රි හල මේ පියචරීගහල දැන් මේ දැන් ඉන්න කෙනෙක් මෙය ඒ ඒ විෂේ පැත්තෙන අපට තයරෙන වචර ම එතකොට ඒ වගේ කෙනෙක් නොදැන්. අදඋනත් දැන් සමති සමාගමක වුණ සාමාන්‍යයෙන් ඒවගේ කෙනෙකුට සමිති කතාවක් දෙල් නැතිවුණ හ පොඩ කවල්ලි සාමාන්‍ය මනුසයකට කතාවත් දුන් හම ගුණේ අ දහමත න අච්චර දැනවතකොට කතාාවදදුන්න ගනුවත්ගත්ත. අ හමිකත් තියෙන අලුත් කෙනෙක් කිය අලුත් කෙනෙය එතකොට අන්න ඒ වගේ අ මොක දුන්නේ මේ මෙයාට තැනම් භිචන තියකට මෙහම පොඩි ප්‍ර්න ර ද න කිය ඊට පස්සේ මෙයාලක දැන් ස්වභාවේ තමයි මෙයාලා හැමෝම කියන්නේ අපි හරි අපි තමයි දන්නේ ජානත අපි තමයි ඉදන්නේ ඉඩ අපි තමයි දකින්නේ පස්සතු ඉදන් සච්චා මෝගමන්‍යන්ති අනිත්තයි ඔක්කෝම කියන්නේ බොරු අනිත් අයගේ දේවල් මේ හිස් අපි තමයි දන්නේ අපි තමයි සුපිරි අපි තමයි කොලිෆයි් අප හන්න එ එක තමයි කිය ගන්නේ එක. බුදුරජාසය ලා දන්න මොකොත් ෙන. ද දන්නවා දකිනවකිවනේ දන්න දකින ද මොකක්ද කියලා අරයගෙන් හනෝ අපි කියනවන ද මම මේ විශයෙන් කොලිෆයි් එන කරලා පෙන්න්න. බත් ම ාල කිය ඉස්සේ ර ම මොකදද දැන් භාගතුනා සැපන දන්න දකින දේ මොකක්ද කියල ඊට පස්ස මට උත්තරදින්න බෑ. ඊට පස් භාගතුන් වහස දැන් මකදනේ අරයකන හනම් තේරන දිරිකයනක. අපි ගන්න එක අප පොත් පත්වලින් ඊට පස්ස අපි පාඩන් කර ගත දේවල්ල වලින් අපි ඇහුප දේවල්ලින්? කියපු දේවරලියින් කවර වරි. ඊට පස්සේ අපි කල්පනා කරග යනකොට හරි කියලා හරි. ඔය වගේ දේකින් තම අපි ගන්නකලට ඒවගෙන් තම අපි දන්නව කිනවා කියල කියන්නකව ඒ වගෙන් තමා දැනගෙන දකිනකල අපි අනත්ත අයගේ දෙවල් හිස්කල ප්‍රතික්ෂේයක අපි මේ දන්නවා කියලා කියන්න දැනුම මේ වි මේ දේ මයි ගන්නක හමයි බුදුරජාස දේශනා කළ දැන් හොමයිති හොම ඉස්සරාලන ඉතින් හපපු දේනකිලව. දැන්වලට දන්නවා දකිනකලා පොතින් හරි කවුර කිව් න අහලා හරි දන්නවා දකින දේ කියනක විස්තර කරන්න බැරිනම් මේකයි මේකයි කියලා කියන ඕකේ තරු හරිට මේ වගේ කිවූ. අන්දවරෙල්ලක් කින් නොකිව. මුල්ලන් දෙයාත්ගේ හැරමිට් අරගෙන පිටි පස්සයන්දය ඒ හැර මිට්ෙන් අල්ලගෙන ොම අන්ද පෝලිමක් යැනවකිව. අරන්දයත් කියය ැි දන්නවා දකින ම මේ අන්දයත් කියෙන දන්නවා දකින අරන්දයත් කිය දන්නවාද හැයි මුකුත් අර මුලින් යන අන්දය වැටන වලට අර ඔක්කෝමට වැටන වනකිලක. ඕක දිකෙල් වශසන ස්යාල පහැදීමෙන් ගන්න වගේ කියන කියෙන ගැහව. ඕෝක දයාලා ්‍රදධාවෙන් ගන්නවා කියන්න කියෙෙව. හෙමයි ස්වාමිනය මේ බරපතල කාරණාව අපි වටහා ගන්නඕන අපට දැනුම විදිහට දේවල් එනාතරේ සත්්‍යය ඇත්ත අතරතියන පරතරේ පරතරය එහමයි ේරු ගන්න හරිට මර ේ ප්‍රශන තමයිට පස භාගතු සි මල පුරන්න්න. හමයි. ශ්‍රාසුන් වහස හනවා කියන මරයට දෙම් බලන්න ඔයාාවේ කියපි විදිහට ඔොතන කරුණු පහක් කියන ශ්‍රද්ධ රචි අනුස්සව ආකාර පරිවිතක් දිිට්ටි නිචානක්කන්ත කැෙන කරුණු පහක් භාගතනක දේශනා කරනවා එක අපට දැන දැනුන විදි හතකොට එතන දී ශාසු වහන්ස දේශනා කරන්නේ යාපත් දෙයක් හෝ වේවා වැරදි දෙයක් ගැන හරිවේවා නිවැරදි දෙයක් ගැන හරිවේවා අපිට ඔය දේවල් ගන්නේ අපි ඔන්නයි පහංකෙන්. පහෙන් එකක් මුල් කරගෙන එහෙම ස්වාමයනය එක දැන් අපි වර්තමාන තුළ විසියක් ගත්ත. ඊට පස අපි ගත්තත් යම් කිසි අපිට අපි කැමැති දෙයක් ගත්තත්.ඒ හැම දෙයක්ම ගන්න උපකාරෙන් නොන්නොයි පහකින. ධර්මයක් වේවා අධර්මයක් වේවා යහපතක් වේවා අයහපතක් වේවා හොඳ දේවේවා නරක දේවේවා හම එකආකාර පහ අය පහන්ගන්න කියෙන ඒ පහට තියෙනවා මුලිම පටන්ගන්න තින ශ්‍රද්ාව කියල වචනය. ඒ ශ්‍රද්ධාව කියල කියෙ දෙන් අපි ධර්මය කතා කරන ශ්‍රද්ධාති තතාක තස්ස බෝ දිනමි පිතනදි කියලා කියෙන ඒ පැහැදීම. ඒ විෂේ ගැන පැහැදීමේ. ඒ කරුණ ගැන පැහැදීම ඒ පුද්ගලය ගැන පැහැදීමේ ඔයගේ දේවල්ල ගන්න. ඒ ඒ මයි මෙතැන කියන ශ්‍රද්ධාව ක කියල ි කෙනෙක් තාරකා විද්‍යාවට කැමති ල අන ඒ වගේද එතකට ඒයටට ඒක තමයි ඒගේ පැහැදිච්ච හ යා ආස කරනක. එ එයා පැහැදුන කාරණ. ඊට පසේ අම්මගේෙන් තාාර්ක් ඔය විදිර විස්තර කරන. ඉට පස ඔය විදිහයට යම්කිසි කරුණක් ගැන එයා ්‍රද්ධාවන් ගන්නවා කියනවා. ඒකට යන් ස්ල්ලාම ක කියෙන හි මෙතන හරි ලස්සට විස්ත්‍රර කරනවා. ඒ තමයි කියනවා කෙනෙක් ශ්‍රද්ධාවෙන් යැයි කියනවා ඒකට යාඒකට පැහැදීමෙන් තමයි යන්න කියන එ ඒ කරුණට ය මුලිම පැහැදීමෙන් යනවා කියන පැහැදීමෙන් ගිහිල්ලා එයා මොක දෙකරලා කියන්නේ නමුතුන් එයාට ඒ පැහදිීම තියෙන ශ්‍රද්ධාව තියන කිය හිස්සූ තුච්ච වූ මුසාාවක් ගෙන කතා කරන දෙයක් ගැ වෙන්න පුළුව කිය එම පැහැදීමෙන් හිලතිය ට ඒගේම නමුත් එයාට පහැදීමින් ගිහිල්ල නැහැ කියවා යහපත අයප කුසලයක් කුසලේ සතතිය ඊ මේකයි සත්‍ය මේක යසත්ති කියලා කියලදෙන යහපදය කෙනෙ පැදීමක් නෑ කිය ඒගැන්න තමන්ට විවේචනයක් විවේචයක් තියෙන එතට තමන් අරදැන් විවේචනයක් කියලා කියන ඒක දැන්. ඒක කිය ඒදේ තේරුම් ගන්න උපාකාරෙන් ඇත්තරනම යෝනිුමන් සිකාරෙන් ස්වාමි දැග කෙනෙක් මෙන්න අපි. මොන හරි කාරණාවකද ්‍යාපාරයක දිහරිවා මේ විදිහට ගොඩනගන්න මුදල් අපිත් එක් සම්බන්ධ කරගන්නට මෙච්චල් ප්‍රතිලා බේනවා අධිවශයෙන් යෝජනා කර නවස්ථ අපි අත්තිදිනා නමුස්වාමින අර තමන්ට තියෙන ස්වාදීන මේ විවේචනය යහපතතා යහපත විවසන විමසන් ඇත්තන මේ කියන්නේහිද සාමා ධර්මය පත්තිෙන් ඔය වචනීට කියනවන්නේ යෝනිුම සිකාරය එහමයි සාමාන්‍යලෝකයේ අයිය කතා කලා වගේ මනුසික් හොයන්න ඕන. ඇ. වාාහනයක් ගන්න හරි අපි ව්‍යාපාරිකටන් ඉන්සෝරෙන්න්සි කක්ද ක්ෂණයක් කරනවා හරි අපි රක්ෂණ සමාගම ගෙන හොයෙනව බොරුද කරන්නේ. අතට සල්ලිනවා සල්ලි නැහ ැ. ඉටස්සේ අපි හෙමනව යමු දෙයක් ගැන කියන්නේ ග මෙයා හොඳට වපසරි හොයල පීරල කරලා ගන්න ඕන හැම එක්කම් මේ හෙමන ඇහ්ුව ගත්තා. විම සීමත් නෑ. භාගතු වසක ධර්මයේ තිබෙන්නේ විමසීම කියන වචනය තේරුණ විමසීම කියන කරුණු අයිතිවෙන්නේ සිසිරයි ප්‍රඥාවටන එයි. දැ මේ සූත්‍රය අවසාන තින ප්‍රඥාාවෙන් තම යොහ විනිවිධ දකින්න කියන. දැන් අරගවල්ලෝ මොකද අපි දන්න අපි දකිනව කියල කිවට කොමකින්ද දකින්න කරන්න කෙලි කට උත්තර නැතරනලට හම. නමුත් ශ්‍රාසුන්වාසක ධර්මය තියෙනවා දකිනව දන්නවා කියන එකක්. හැබයි දකින්නේ දන්නේ ප්‍රඥාවතුින්. ප්‍රඥාවෙන් දකිනවා කියන කරුණට මේ පහම අයිතිවෙන්නේ. එක හරි බුදුම මේ සූත්‍රයකයි ලස්සන. ප්‍රඥාවෙන් දකින කෙනට ශ්‍රද්ධාවකින් ගන්න පැහැදීමින් ගන්නදයක්නෑ. ප්‍රඥාවන් දකින කෙනකුට ඊට ස්‍රද්ධ රුචි කැමැත්තකින් ගන්න දෙයක් නෑ මම මේකට කැමැති එහෙම ගන්නක්නෑැම ඒයාලනි විදයන ප්‍ර්ඥාව විදයන ප්‍රඥාව කෙතරම් සුන්දරයිද සමාරලලාටි ්‍රත්ධාවෙන් පුරගතු දේවල් අපේ ගෙල්ල බඩ්ොල පොත්පත් අඩි වශෙන් කෙතරම් දේවල් තියන ගකමට තේරවා මඟකට සර උදාාරයක් කියන්න හසර ඔන්න සිතන්නක මෙහෙම පන්සල් ගම කපීම ගි පි ග කොට හිත ොඩ කිය න දැකල දනද ට ව පපත් පත්තින දැන්න්න කියනෙ කරී ්‍රදධාවෙන් එනව කිය ශ්‍රද්ධාවෙන් විල්ල වන්දින්න වාස් පස්ක වත් පිළිවෙත් කරනවා දාන දෙනෝවකර කරන්නද පොඩීම වචනයකට දෙක්කට තන්නාව ප්‍රාණය කරන්න විල් අවස්සාන ස්‍රද්ධ ප්‍රාණය කරග නිර යනවා. හිති ලියකයට සද්ධාවක ැල් නෙමීීම. ඒකන්නේ ඒන ශ්‍රද්ධාවට ඒකයි ධර්මය කතා කනුද මේ ූත්‍රය කතා කතා කරන්න පැදිීමගේ නකි. ශ්‍රද්ධාවනම්මු ඉන්ද්‍රීයට. ශ්‍රද්ධාවනම්මු ඉන්ද්‍රීයට පත්වන්නේ ඔහු ප්‍රඥාවත් තුලින් මස් ප්‍රඥාව මුසුහූ ශ්‍රද්ධාව. ප්‍රඥාව මසුූ ්‍රද්ධාව කරම ්‍රදධා ඉද්‍රී කිය. ශ්‍රද්ධ විරිය සති, සමාධී ප්‍රඥ ඔය පහට කියනවන්නේ ඉන්ද්‍රිය ධර්ම පහ කියලා ඉන්ද්‍රිය ධර්ම පහ පිහිටන්නේ පෘතක්ජන බොහම ඉක්මොනුවත් එක් පතක්ජනකට ඉන්ද්‍රී ර්ම පහ නෑ එමයි ප්‍රදක්්ජනයට ශවාස්සූනාසක ශ්‍රාවකය කියන බැන. ඒ ඉන්ද්‍රිය ධර්ම පහ ඇතිවවෙන්න මූලෙක වෙන්නේ ඉන්ද්‍රිය ධර්ම පහම කරනක උපමාවෙන් කියෙන ශවාස්සුස කැරි ඩලගේ කිය ප්‍රඥාවයි. අනිත් ඉතුරු හතර සද්ධාව විරිය සතිය සමාධී හතර මර පාල වගේ ප්‍රඥාවන්තයේ දැන් ධර්මයත් විස්තරක නවන දැඟ ක මක තියයියට අනුරුද්ධ සූත්‍රයේ අනුද්ධ සූත්‍රී විස්තර කරන්න ක ොහොඳ පඥාවත්ත් සායන්දම්ම නායන්දම දු ප්ඥස මේ ධර්මය තියෙන්නේ ප්‍රඥාවන්තයට මේ සාාසනයේ තියන ප්‍රඥාවන්තයට ද අපි සාමාන්‍යයෙන් කතාගන ශ්‍ර්ධාවන්තයයට වීරියවන්තයටයි එ ඔය කතානෙන් ප්‍රඥාවන්තයට ප්‍රඥාවන්තයා කියනවා කියල කියන්නේ ඔහුට සද්ධ ඉදිරි තියනවා කිය ඉ සුන්දරපිසිතදුරු පිහිට නොයි හ ප්‍රඥාවන්තය කියල කියන ඔහට විරීන්ද්‍රී තියවා සතීන්ද්‍රී තියනවා සමාධීන්ද්‍රී ති එමයි ඒ ප්‍රඥාව මුල්විච් සද්ා ඉද්‍රියයක් තියෙන ඉන්ද්‍රියදර එතකොට ඒ ශ්‍රද්ධාවට ඒ ප්‍රඥාවට ඒ කෙනාට මේ අනේ මේ කහල ගන්න කො හලෝ කියලන්නේේ හෙම ගණ්ඩ යට කියන්න දෙයක් නෑ අන මේකද ශ්‍රද්ධාව දැ පැහැදීමෙන් ගන්න හොඳේ දැන් පැහැදීමෙන් ගන්න කියලද මේ මේ සාමාන්‍යමී ඔය කතා කරන මේ සාමාන්‍යහාර කතා කරන මේ ප්‍රඥාවටදැන් අපි මේනි සද්ධා සුචයනුස්ෝප අ කියන ්‍රද්ධාවක තමයි මනුසය බයි කරන්න කැතිගන්න වන්නේ එදකොටේ තැතිගැනීමකින් ස්තමයියා සරණ පිටන්න බුදුමදන්ට පහනතියන් වන කෝපවෙයි එතකොට ඇත්තරම දෙය කෝපවෙයි ඊට පස්සේ යනවාහනේ හැ්පේ කියන බයින් තමයි පහන පත්තු කරලා තිය. ්‍රදධාවකින් ්‍රාසනා වදඳ නෝ නේ බුදුගුණ සිකටය පහන පත්තු කර ලො මලක්ත්ව තියල හරි සිහික ැනමකක්දක අර්ය බලන්නකු අර්යමක බුද්ධා නොසැතිය දමා නුස්සතිය. තෙරුවන් වන්දනාවකින් අරගැව වෙන ොක්ව නමේ තරුවන් වදනාවින් අර්ථ ගත්වෙන්නේ තුනක්. බුද්ධා දම්මානුස්සති සංගාසිති ඕක තමයි අනුස්සතිය කරන්න ඕන තෙරුවුන් වදඩ එහෙම එහෙම නැතුව අර සාමාන්‍ය මේ අපි කතා කරන අ මේ ශ්‍රද්ධාවකින් කරවන්නේ බුදුමඳන්න දෙවගෝබ වෙයි ඒකෙන් කරනට බහත් ඇති ගැනීම ඒතන බුද්ධානසිතියක් නෑ එතන දමා නොස්සිතයක් වෙලා නෑ එතන සංගානුස්සසිතියක් වෙලා න උද පහන තියන්න සාමරණටිකල්ලන්න නැත්තන් මේ බිස්නිස් බකල්වෙයි ඒ බුද්ධන සතියන එ එයා පහනතියල තියෙන් අරණකං අරණකං සැමරුමක් නවස්සානයේ භාග්‍යවතුන් වහන්සේ අපි ප්‍රඥ්ඥාවෙන් දැක්ක දවසේ අපි නිරන්තරයෙන්ම සමීපයේ වැඳ වැට සමයඳ ගටන බුදුරජාණන් ප්‍රඥාවෙන් දැකපු කෙනට සිහිපත්වෙන්නේ බුදුරජාණන්සි කෙලා ඒ බුද්ධානු සතිය එහෙමයි නිරන්තරින් සී පත්තින්නේ බුද්ධානුසිතියි. ඒකයි ඇයිඒ ඒ සරණගීපු ශ්‍රාවකයෝ එක මලක්හරි අරගෙනග බුද්ධානුසති සර අරංයන දේනමේ යාලට වැදගත්තුේ. බරණය එහමයි චියතනාවයි. ඒකඒ ශ්‍රාවකෝ ඒක සිහිකර කර ගැනකොට සමහරමැරෙනවා. එහමයි න්න ද මේ කාල කරන නිසා දැන්ගේ ගම බිමන් අතරල ඉස්සර ඉන්දයන අම්මල ඉන්දාව හිල්ල න්ද්‍යාවයනකට ොද වන්න තියනවන දේශනවෙත්තින න්ද දයනකට මැරුනත්ෙම සුග තියනෝක වන්දිින් දයනකට මරුණු සුග යනවාකගේ බද්ධාන් එකන අනුස්සතිය තුළ ඉන්න කෙනාට ස්වාම චෙන්නයිවල කියල සාරියයක්ගන්න හිත ඕට අේස්වාම අත්තට දැන් අර. එක මලක් දුටු සැනින් භාග්‍යවතුන් වහන්සේ සහිපත් වෙන්න කොතරම් මුද්ධා නසතියක් හිතේ ආවරජනාව විතේ ඒක ආවරජනය වෙන්න ඕන කියලා කියන්නේ අපේයේ ඒකනි ප්‍රඥාවන් එහමයි. ඔහු දකිනි ශරාසුන් වස ප්‍රඥාවන් විිනිනට හේසා. සාමාන්‍ය ලෞකිකව දකින රූපකින් දකින එහෙම එකක් නෙම. ්‍රඥාවකින් විනිීම ඒ ඒ ඒ ඒ පැදිීම තමයියඒ එක වෙන කරන්න බැකිවේ ස්වාමණය එකම එකක වැටකුළ දැන් අර ම කිවේම ත පරද අන දැන ම කිව්වේ දැන් අර වගේ තහාාව ප්‍රාණ කරන්නල සදධහ ප්‍රාණය වෙලාකිල එතකොට ඒ වෙන්නේ එයාට ඒ වෙන්නේ අර ඒ දැක්කෙ බාහිර දෙයකින් බාහිර සාධයකයකින් බාහිර ලක්ෂණවලින් බාහිර දෙයක් මුල් කරගන්න තම යහුකි සරනක කියනෙකු රා පත්ත කන උසසාගල. එනි සහහිද නැතුවන තමයි තන්නහහා ප්‍රහණ වන්න තු සද්හ පහණ ලගක දෙරන්නේ අන්න හේත ප්‍රඥාවට තැන එතකොට ඒ වෙන්නේ අන්න මේ වගේ සාමාන්‍යයූ පැහැදිීම් මුල්කර ගත්හාව කරනුුවලින් තමයි යන්න ගන්න එහම ඊටස ඔවිදිට සද්ධ සාමාන්‍ය. එක ඒවගින් තමර ාය තැති කිරීම කළ නිසු බයි කරලො ඳදවන්නේ. ඊට පස් ස්‍රද්ධා රුචීෙන්. ච කියලාල කියවා භාගතු අස මෙතන කැමැත්තක රචය මගේ රචියට මං ආසයි මගේ රචයත අප කෑම්බීමට තමයිස්වාම තුට හැම එකක මන්න මේ කරුණුත් තියනවා ඒ කෑම බීමට වනත් මගේ පැහැදීමක් තියෙන මේ කෑමේකට ඉරස මේ කෑම එක හදන මේ හෝටලේට මගේ පැහැදීමතින් මේ කෑම එක ට තමයි මගේ රචීතයන් ඒ කෑම එක හදන මේ හෝටලේ තමයි මගේ කැමැත්ත තිය. ඒ රජය වෙන් වන්න කතා කරන හුට ඇට ම කැ ැ අනකයික ව යහපත් අයහපත් හැම දේක මේ පහහික්ක ටයිතය. ගල සමාජීත ආගතුනසගේ අබෝධ වනන්න කෝචටර නතර සිසරය කෝචට ආ ච දක ආචර නේ ස්වාමන තවත්වීමම ගන්න හිතෙන දැන්. ලෝකෙ පලවෙනි වතාවරනය ස්වාමිණ අපි යහන්නේ අපට දැනුම් අපි ගබඩා කරත්තර පුස්ථකාලවල අපේ ගෙදරත්ග නත්තියා ගත්තට මේ දැනුමෙන්න්නේ මේකාරෙන් ආකාරෙන් කලා ස ආකාර පහෙන්තම දනුම කියනකෙන අපි විසියක් ගත්ත තො කාර පහෙන්නේ එහම ස්වා ඔය ආකාර පහෙන් අර දැන් සරලු ධාරණයකි පරිපොල පෝටීන්ටීනගේ කවදදැක්කිමයි කෞදද කියන්නේ ඕක හොඳට පිළිගන්නවා. පිත් කියවන මස්සර පරටීන්තින ඕක කන්න කිපගම් පෝටී අඩ යාට ත කැලසි ඩ හල්මස කන්නෙ කියල දොස්්‍රර හත ි ස කෙල්සි ඒක ඒක ගත්ති යම් කිසි පැහැදීමකි. ඒක කො අරතින රුච්චයකින්. ඒ කොරන් හාලා පරිනවාදක රල වග ොහ යන න ඳදුරගෙන්ද හම ගන්න දුර පට වගෙන් ආ ශේල හ මහිස්වාමය. නමුත් අන්න ඒකයි දැම් මනුෂ්‍යයටට ඉතින් ඔහොමදන එක අප හපු දැකපු දෙයක් ආහපු දැකපු දෙයක් ගත්තදය අගත්ත දෙස්ස ඒකෙන් තමයි දැනම මම දනම මේ වකරන්න වනම ලෝක යන රටාව හමයි අප යන රටාව ඒ රටාව තමයි භාගතුනසේ දේශනා කර හැබැයිඒ ගන්න දේ හිස් තුච්ච මුසාහකක් වන්න පු හැබැයි ඒදෙක්ට අන්න ඒදේ ඔබ ඒකකින් අරග නොවේ පහෙන් අරගෙන හමයි ඔබ ඒදී සරණ යන්න පාීනක භාගතනය දේශනා ඒ යමක් ඔබයේදී ගන්න ඔය පහෙන් එකක් ගන්න පහෙන් ගන්නකොට යම් කිසි කරුණ ඔබ ප්‍රඥාවට තැනදන්න එහමයි ඒකතමාද මිනිසුන් අඩු ස්වාවිනි මොන්න තරමින් ආලෝකයයක් පිණස දම් දේශනා ගේම අපරි සාතු ඒකතම ආශචරයක සම්මා සම්බුද්ධයි කියන්නේ එහ ඕෝකයි ඉර පස්සේ සද්ධාවෙන් ඉතස රුචියයෙන් කැමැත්තින් ඉට සද්දා රචි අනුස්ස අහලා ගන්මන්න රහලා ඕනකින් යාහලා ගන්න මේ මාස ඇරි දැම් බලක මේ සූත්‍රීම මුලින්ම ශාසනන්සේ ගුණගෝසානය පෙතිරින් අහ ඒක අරහං සම්මා සම්බුද්ධ විජ්්‍යාචන සම්පන ධර්මය මෙහෙම කියන බනක්තිය නොලු බන සුවක්කාතැයිල්ලු සන්දිිට්ටිකයලු කාල ය දන්න ඒක ම මෙහෙම ගුණේක යුක්තයි කියන ඒකට තමයි ඇදිලෙන්නේ සාමාන්‍ය විවාහරයඋන් සාමාන්‍ය ලෝකයේ ගත්තාම සාමාන්‍යෙන් මෙ මේ වගේ හාස්කන්තියනවා අපි හන් මෙ මේගේ පොලේ ගැවුවනන් ිහිල්ලා මෙන්න මහිමකක් තියනවා අපේ මේක ටනකුත් ගහ තින හල පොි රිට ම මේ මේ කුඩු ලගිය කියලයි හාස්කම් ගැන කියන්න කිසිනකොට මොකදන දැඟ කහාලාන එතකරන්නේ ඇත් එහවාහ ුඩුවන්න ගහ පොල් හන්න සිීීම වා එතකොට ඔක්කො මේ ඇස එහෙමයි. ඒ ප හරට එක කුඩුුණොත් හොඳයි නැත්ත ේදව නැ හම තමයි ඒක තමයි ඒක තමයි මේ භාගතන දේශනා කරේ අන්දන්තබන් අදාසු මේ ලෝකේ අන්දයි මේ අන්දයින්ට ඇත්තනම ඇස්තුන්න වකි වෙනක්. ඒකන බලන්නකෝ සූත්‍රවල සරණගීපු ශ්‍රාවකයෝ ඒ තමන්ගේ සරණ ගැන විස්තර කරමේ ශස්සන් වන්සේ ප්‍රසංසා කර නාකාරය බලන්නක මතකත නේ දැයියට අඳුරේ සිටපු කෙනෙකුට ස්වාමය භාගතනාස තෙල් පහනක් දැල්ලවා වගේ එහමයි අන්දයටට ආලෝක දුන්න හෙමයි ඒක තමයි මේ අන්ද ලෝකේ අපි ඔබ කවරුත් මේට ඒක තමයි බුදු කියෙනෙක් පහාල වෙලා දැ මේ විදියට අන්දයි කරම නිසු අන්දල 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 අන්දලා ඇඳගෙනම නින්නේ ගුණාට ඒක විකුණ නෑනේ ගුණ එක්කු අපි කරන්නේ වෙන ගොනෙක් ඒ ගොනා විකුණල තව ගොනෙක් ගන්න එකනෙ. මම ඒගනා විකුණුව වන හැබේ තාවගනක් කරගෙන. ඒගොනයි අරගනයි ඔක්කොම ගොන්න විකුණන්න පුළුවන්ගන්න ප්‍රඥාවට තැන දුන්නොත්. මෙම සීමට තැනදුන්නත්. යෝනිසෝ මනසි කාරයට තැනදුන්නොත් කුසලය කුසලයට තැනදුන්නොත් සම්මා දෙෙට්ටියට තැන දුන්න නැත්තන් ඉතින් ගොන්න මාලු කරගෙනෙක් තමයි මයිිහම මන්දයි. ඒ නැතවරක් විමසන්නහිතනවා. තැං අපේ රුණ දූදරුවන් අපි ගත්තරපස අපි ලෝක කොච්චර නවීන දැනමක්කද ඉන්න ස්වාවි නිරන්තරන්න. ඉතින්න ඒ නමුත් ලෝකයේ පලවෙනි වතාවට අපට ඇහන භාග්‍යෝතු වහසේ දේශනා කරන ධර්මයස්වාමේ මෙන මේ ආකාරෙන් තමයි ඔබට දැනුම සමීපවෙන්නේ. නමුත් ඒ ඔබේ හරදයන්ගම වූ. ඔබ විමසන ලද. ඔබ ගවේෂනය කරන ලද සත්‍යය බවට පත්වන්නේ සත්‍යබට පත්වෙෙන්න්න නොවන්න තියෙන ඉඩ ගැන ඉඩගැ මින් අපි භා වහස ගැන ොන්න තරමින්නවට පැහැදිෙන්න්න අවස්ථාව තියනවා ඕන තරද මේ කරුණ එම ද මේ කරුණු පහක්ම තමයි අපිට බුදුරජාන්සගේ ධර්මයත් ගන්න තියෙනෙ එහෙමයි මේ කරුණු පහෙන් අරගත්ත කෙනෙක්මු තමයි අන්න සැබෑලෙසම ශ්‍රද්ධාති තතාගත බෝධී කියන කරුණට පත්තින්නේ එහමයි දැ මේ කරුණු පහතියෙනුවනි මේ කරනු පහින් ගන්නකට බුදුරජාණන්වාස කියනවා ඒකට කියන ගෙන සත්‍ය ආරක්ෂ කරනවා. යම් කිසි විසක ඒ විසේ කරුණු ආරක්ෂවෙනවා මේ කරුණු පහින්. යම් කිසි දහමක, මේ කරුණු පහෙන්ගත්හ මේක ආරඒ ඒ කරුණ ඒ දමේ අන්තර්ගතය මෙන්නේ මේකල ඒ ආරක්ෂ වෙලා හිටින ්‍රධනයෝදේ ආරක්ෂ කරලා ආරක්ෂ කරගෙන තියන්ගඉට පුුණුව අපේ මතිය මේකයි එම මේ කරුණු පහතුලින් දෙගෙන ඕක සත්‍යය ආරක්ෂාව වගේ ඊට පසේද ධර්මය ගත්තත් මේ කරුණු පහෙන් අපිට ගන්න පුළුව හංකින ශ්‍රද්ධාවකින් ෘචයෙන් අනුස්සවෙන් ආකාර පරිවිතර්ක ි්ට නිච්ාක් කන් තින්කට කරුණු පහහිතමයගෙන ්‍රාසුනාසක ධරමි වුණන පිස්ල ගන්නන්නේ හෙමයි. ඒ කරුණු පහ අරගන්න තමයි එයා ශ්‍රාවක බූමීට පත්වෙන්නේ ශ්‍රද්ධාලකෙන් අරගෙන පැහැදීමින් අරගෙන බුද්ධාගම කියනෙක් ගෙන පැහැදීම අරගෙන රචයකින් අරගෙන. ආකාර පරිවිවර්කෙ දැ ඕක අපිට තේර ච්ර තේරෙන් නැතිවෙන්න අපිට අම්මග තක බදගම නිසා. සුද්දෙක් ගන්න මීකරමේයට ඒක සුද්දට තේරෙනමක සුද්ද හොඳට කියවා බුද්ධහගම පොට්ටි කරගෙන. සුද්ද කියවන්න කෙලිම අනම්මනන් ට නෙමෙයි එක අය පොත්්පත්නේ සුද්ද කෙලි යා බුඩිසම් කෙල ස්‍රච් කල එයාට එන අර ස්ත්‍රපිටකේනවස ඉංග්‍රීසින් තිය. එයා ඒක කියවන. එයා ඒ කිව්වට පස්සේ අන්නයා එයාට මේ ගන එයා හිතන්න ගන්න. ඒ හිතන්නගත්හම තමයි අන්න ඒ ගොල්ලන්ට මෙන්න මේක මෙහමකක්ත්තියනකල අන්න ට පසය සොයන්නග හයි එත පිට ියම් පැහැදීම ඇතිවෙන එදකට ඒ මුල් කරගෙන තමයි අන්න ඒත් මේ කරුණු පහම තම දැන් අරපිට තිය අම්ගෙන් තාත්තකෙන් ආපු නිසාපිට මේක එච්චර මේ කරුණු පහ ච්චරපිට තේරෙන්න්නේහ නමුත් මේක තේරෙන් ගන්න අපිටත් පුළුවන් ඒ තම අපි ඇත්තරම සූත්‍රපිටකය ත්‍රිපිටකය කියන එක අධ්‍යනය කරන්න නෙක් ල්ල ොත් ඇත්තන බද්ධාගමකල ම මකක් දරන් නක ේ හෙමයි වාමනර උරුමේෙන් ැබුණු පමණින් නැවතිලයි නැතුව මේ දේශනා ඒකමන දැ මේකම කිය සරම්පරාවෙන් අප කියලා ගැන්ඩිපාගේ පරම්පරාවකින් එන එකක් නෙම ඉතියෙදද නෝනින් විම සීමකින්ගන්නක හො ස්වාමය ඕන තරන් කතෝලිකය මට හම්බිල තියනවා සමහරණයගම ගනිත්තය හම්බල තියෙනවා ඒගොල්ලු සහරවිට ඒගොල්ලොත් සහරල ක සහරන මේ ගොල්ලු කියනවා ඇත්තරම ස්වාමි වහස අපි මේක කියවල බැලවා අප මේක අධ්‍යයනය කරල බැලවා ස්වාමෙන් වහස මේක හරිකනක අපට තියගෙනග හෙමයි එතකොට ඒ කියන්නේ ප්‍රඥාවට තැන දීලා පරම්පර අපිෙනනක තැෙනක් නෙවේ හම්බල ති හෙම රි සුන්දර හරි සුන්දර ඒක බුදුරජාන් වහන්සගේ ධර්මය තිබෙන්නේ අයේ සමහරල කෙනෙක් වාද කරන්නන්නේ බුදුරජාසලමට සමහරට කෙනෙ බනිින් ෙන්නි ශසන්හසිට සමදැන් අපි බලන්නකෝ උපාලි ගෘජිපතිතුම උපාලූත්‍රය උපාලි සූත්‍රයේ ගත්තො උපාලි ග්‍රහිපතිතුම එන්නේ වාදෙට හමයි උගල නිටර පුත්ේ වන මෙහමකාරණක තකට මෙහෙමමුත්තරද මොතර මක හෙම කිය . ඒ ආබු කියෙනා ශාසුන් වහසේතක දර ඒ ඒගේ වාද ස්මතු කරනකොට ශාසුනාස මෙිහි කිවපු ධර්මකාරන්න තුළින් ඒයාගේ තිබුණන්යි. නෝනින් විමසනැ කියනවක් කියන කුණ යෝනිසෝ මනසිකාරය කියනෙ කල්ල අනමිත්‍රිය කියනකිෙන සජීවීව හෝ අජීවීව හෝ කොහොමරි ආසින් පහත්වල හරි ඒ අයිසර කොච්චර පහළ වනත්. ධර්මය කියන එක පැයි විසි හතරයේ මැහුුණත්. ඔය කරුණ දෙකනෙ බාහිරින් ලබින් එහම ඒ දෙක කොච්චර තිබනත් යෝනිසෝ මනසි කාරය කියන එක නැත්තන් අරදික කොච් ලැබුණනත් වැඩක්න්නේ එහමයි ස්වාමෙන් ඟ පාල ගුපජතුමාට යොනිසු මනසිකාරයකි එක තිබ්ා. තිබල බලන්නග ඊට පසේ ධර්මය ෙරේ පැහැදිි අවසාන සරණග හිල්ලා. ඒෂනය බුදුරජාන්න සිතික වාද කරන්න මනුස්සය බලන්නක ඒක්ෂනයම ශාස්තු වනාසක ගුණවරණාවක් කරන ඕ ගුණගායන සීයකි. ගුණගන්න ද බනල න්නට වාද කරන හැමයි සරණගහිල එසනෙන් මේ නන් සීහයක් කියල ශ්‍රාස්තන් වහන්සේගේ ගුණවයිනෝ වෙන්න හමයි. අන්න ශ්‍රද්ධාව අන්න සැබ ශ්‍රද්ධාව ාව ඇ ද්ධාව සැල ඒ මොකින් දැතින් නෝනින් විමසීමෙන් ප්‍රඥා ප්‍ර්ඥාව ඒ සරණකයි වෙනස් කර බැරවුුණ සයේ සේනාධපති තවගත්තොත් ධර්මය මහබ. ඔතින සී සේනාධිපති සූත්‍රයන් ගුත්‍රරණනිකායි. ඒත් එ මොකේද වාද කරන්න ඒ නිගටක ශ්‍රරාව ක සිය සේ සේාධ පති න ේනල ක නික. එතකොට එයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කරුණුකාරණ කිවටස භාගතුන්හසේ ධර්මය කියල මෙයා මුලි ධර්මයට පහදිනවා පැහැදුනන්ට පස්සෙත් ශ්‍රාසුන් වහන්සේට මේ අයඒ කංඟවන්න ඇතුව ශාසුන්ගින් තව තව තවතවා යා ය කරුණු විමසල විමසන්ද විමසන්න්න ශ්‍රාසුන ධර්ම විිමතු කරන හම ඉස්මතු කරන්න ඉස්මතු කරන්න මෙ ආයාය පහදිනෝ පැහැදිල මෙ ඊට ප ශාසුණගේ තවහනවා මකද ස්වාමයණ භාගතුනාස ම මෙහම දාන දෙෙන වගෙන නිගන්ටීට මංඒක ලක්වන්න නදායවුන්ට දාන දන්නට න්න නේද ක කියර එතකටත් බුදුරජාන් දේසනක් නෑ ඔබ දන්මට විම කරෙන යන්න බලන්ු ස්්‍රාවකදන් අපි කිවත් එහම අපි පැහැදිීමක් ගත්තුොත්හෙම අපි අපි බුඩිස් කෙල හිතුවත්හෙම අපි අන්‍යගේි කෙනෙකුට කඩ දුන්නවත්හෙම අපි කියැනකද න බුඩිස්ට අට විර දෙන්න ර දන්නො. අසපුරුසියෝකයි බාල පීර ධර්මීමම වචනරගෙනයි බුදු කෙනෙක් බලන්න නෑ ඔයායි කරන්න ආපු දංමට දෙන්න. ඔය විදිහටම ඊට පස්ස සහසේ න අදපති කියනවානි ස්වාමීණී භාගතුන් වහන්සේ ඔබවහන්ේ හරි පුදුමයි කියවා. ශ්‍රාවකව කියන්නේ හරි පුදුමයි ස්වාමීණි. මංවගේ කෙනෙක් දැ ජෙඩල් කෙනෙක්. තර්තුනය ජෙල් තර හතර ජෙනල්ෙන එතකොට මෙයාකි එතකොට කියනවා මංමගේ මේ තරුහත් ජෙන්න්ඩල් කෙනෙකට. මිච්චර සමාජී පැදීමක් තියෙන මංමගේ කෙනෙක් මමගේ පැත්තක නන්නයි අනිත් කෙනෙක්ගේ දහමකට හැරුණකි ලැවොත් එහෙම ඒගුලු බැනර ගහල බෙර ගහල දෙගා ගහල පිළිගන්න කරමාව හයි ස්වාමණනි භාගතනාසු හන්සිේම කිසි වක්නය කිය සාකට පැහැදුනා හයි ස්වාමීනි භාගතුනාස මංමගේ මෙහෙම කෙනෙක් මෙිහෙම දාන දින වන්න අයට කියලා කියපුහම. ෙ හල් ම ත් න න ගොල්ල මට බනල ලක් වන න න්ට න දන්න පගේල හන්ස හරි පුද්දු මයි ම ඔබ්හන්සේ කියයි ධනීය ගොල්ලන්ට ඒ විදිහරම දන් බුදුගන කන්න එක කිය හච හන. ස්වාමින අපට සමාවසරයක් ලැබේවා මේ විරාමේට කායේ බවසේ පත් කරගන්න බවන ස්වාමනේ අප විරාමන් පස්සේ ප හසක රනු. දහනට යොම කරගන්න ටාසර ලැබේව. එමනම් සැදහවත්නේ අපි පිරි දෞදෑසන. අතරමන්නොවීමට සදහංසා කච්ඡාව සමගඟ ඔබරෑෙන්නේ. අපි විරාමේ සූදනම් කරගන්න විරාමින් පස්සෙත් අපි දහසා කච්චාවට පින්ව හෙම දෙ ෙනම් දයාවෙන් සෙනහන්සින් ඒ කරාසිි කරගන්න. ද පින්වත හැමදලාම අප නැවත්ත අතරමන්නොවීමට සදහම් සාකච්ඡාව පිණ සසිරිදාව දාසන විරාමෙන් පස්සේද එකරාන්සිි කරගන්නවා. ඉතින් දුක්කරදර සහිත ලෝකයේ ජීවත්වනට සරණ පිණසේ සරන අපට දායාද වෙලාගේ ාහකිවතු වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ ශවාසනය අපි උරුම කොට ගෙන සසර පු්ණිවාසනාවන් එපදිල්ලා. නමුත් විවේධ සුළන්. ද හමකොට අපි ගසාගෙන අයන්න තියෙන ඉඩකඩත් අපට දැන අය කොතරම්ද කියලා. ඉතින් ඒවාට මැදි නොවී භහග්‍යෝතුන් වහන්සේ පාමුල සරණ ස්තීර කොටගෙන ජීවිතයේ සැපසුවයත් සලසාගෙන දහම්මගේ සුවසේ ගමන් කරන්න තිෙන ඩ අවකාශ පිණිස කවරන්දමින් ධර්මය දායාද කරගන්න ඕනද කියන කරුණ නිරවල් කරගන්නයි. අපි ආතරමන්නොවීමට සදහම්සාකච්චාව ට සමීප කරගන්න ගරුතර මහා සංග්‍රත්නය ආසිර්රවාද. ඉතින් සැදැහැතිය ඔබට අපි ආදරයෙන් යෝජනා කරන කාරණාවත්තියෙන. දූදරුවන් හිතමිතුරන් ඥාතින් හැමදිනාටම මේ බව සිහිපත් කරන්න. අපි ශ්‍රදධා ප්‍රේක්ෂ ආවකාශයේ ඉරි දව දෑසන අතරමන් නොවීමට සදහම් සාකච්ඡා ආරම්භ කළ බව ඕන් හැම දෙනම කැනවගන්න කියලලාත් අපිබුට ආරාධනා කරනයි වගේ මේ උතුන් සදහම් සාකච්ඡාවේ. සැද ඇති දායකත්ව බර පැන දරාගෙන පින්්‍රස් කර ගන්නත් පින්වන්තෝබට අවස්ථාව තිබෙන බිඳුවයි හත එකයි දෙශේතිස් දෙකයි අසුවට යසුව හත දුරකතන මාර්ගවසේ පිබඳව තුරතුරු ීමසන්න කෙල අපි තාම ගෞරවවෙෙන් ඔට ආාධනා කරන. ස්වාමිනි අපේ නවස්කාරය නැවතත් සිදුවේවා. ස්වාමින මේ භාග්‍යෝතුන් වහන්සේ ගැන්න පැහැදීමට තියෙන අවස්ථමන්න තරම්ද දැන් සේහසේ නාපති අ සඳහන් කරනාආකාර අප ස්වන්හන්සේ සීපත් කලාන්නේ මෙතරම් තේජමාන ප්‍රබල කෙනෙක් සහසම්බන්ධ ව නොත් අනිත් අය කොතරම් ගෝණනාඩු කරයිද කියෙන කාරනාව ස්වාමිනි අදටත් පුොදුයි නේ කාරණාව අපිට සමාජය දකින සමාජය ඕක තමයි තිබෙන ලක්ෂනය. ඇහමයි. එතකොට දැන් ශ්‍රාසුන් වහන්සේට තිබුණන්නේේ දැන් සමතීර ලක්ෂණය කියගින් අපට ඕන ඔළුගදිිනිි. බුදුරජාණන් වසට මෙචර මචර මෙචර මෙචර හිටා කියලාර. ම මෙචරක්කින්න මෙච්චරක්කින්නවා කියෙනක කරට ඔලු ගඩි ගන්නක් අශ වෙන්නේ හම සාවාම ප්‍රඥාවන්ත පුද්ගලයක් ශවාසුනාසට එක කෙනෙක් කර හිට උත්තයේ ඇති. විමසන්න පුළුවන් විමසීම කියනෙන අවශ්‍යම කරුණ මසාම. ඒ විමසීම තිබුණ කෙනට ඒදැන් ඔය කරුණු පහෙන් අපි කතා කර ඔහය කරනු පහෙන් අපි ධර්මයමට මෙමකොදෙන් ධර්මයම අරගෙන ඔය කුණු පහම මුල් කරගෙන ධර්මයම අරගෙන විමසීමක් ඇති කෙනාට අන්න ඉට පස්ස ඔය කරුණු පහ තුලින් අන්න විමසල එයා ශ්‍රද්ධාවකට පත්වෙනවා. අන්නේ පත්වෙච්ච ශ්‍රද්ධාවට කියනවා එයා මොකද ඒකට කියනවා ඒ තමයි කියන ඔයා සත්‍යයට පැමිණුනා කියන සත්තිි පැමිුණනා කියල කියන්නේ ඒ තමයි ඒකට කියන හරි වචන මේ සූත්‍රය යෙන ය සත්‍යාව බෝධය කළ කොමක්ද සත්ති කියන එක අවබෝධ කර ගත්ත. අර ඒත් අරකාරුණු පහ මූල් කරගෙන. සැබෑල සත්‍ය බෝධි කල මෙතන ද අදහස් කරන ඇත්තරම ස්වාන් කියක සත්තිඥානයට පැමිලුණ කියනක එකොට ඒ සර පිහිටිය කියන සාමානෙන් අප තේරනෙන වචනෙන් අපි කතාතකරු අර කරුණු පහ මූල්රෙන රන්න පිහිටිය. අන්න ආතරමාන්නේ. අතර මංවිවී ඉන්න ලෝකයට අර කරුණු පහහිෙන් සද්ධ රුචිය අනුස්ස ආකාර පරිවික් දිප්ටි නිචාක් කන්ඳක නොව කරු පහ එක එක දේවල් හ හම්බ හැමදයක්ම ගන්න කුණු පහෙන්. ධරමීක පැත්තිෙන් යාස කරන දවලුත් ඔය කුණු පහෙන්යට එක දේවල් අහන් හම්බවෙලා අන්න එයාට ඔය කරුණු පහ ඉක්මවා යෑමෙන් අන්න ප්‍රත්‍යක්ෂයක් කිය නොට පචන කරුණු පහ හම යමෙන පත්්‍යක්ේ. සත්‍යයක්ෂ භාවයක් කෙනවා මෙන්න මේකනම් ඒ කාන්තිම සත්‍යය කියෙන. අන කරතමකිල සත්‍යය අවබෝධය කියල. මේ හරි ලස්සන වචින තුනක්තියනවා. සත්‍යය රක්ෂා කරනවා සත්‍යය අවබෝධ කරනවා. සත්‍යයට පැමිණුනා කියන කරනු තුනක්. සත්‍යයක් ආරක්ෂා කරනවා කෙන යමක් ආරක්ෂා කරනවා කෙනගෙන අර කරුණු පහෙන්. විසයක් වේවා දාගමක ව ඕනක්. කරුණු පහ තුළල ඉන්නකං ආරක්ෂවල ඒක තියෙනවා එම සත්‍යයා බෝධ කරා කියලා කියන්නේ ඒ කරුණු පහ ඉක්මවා යෑමෙන් ප්‍රත්්‍යයක්ක්ෂේකට පත්තින තමන්තුල ප්‍ර්‍යෂ ප්‍රත්යක් ඒකට කියන නිර්්ානය කිය හම නිි්ාවකට පැමණිණ නිිෂ්ටාව ක කියල නැත්‍ර මාාර්ග පලවබෝධයක් දැ මෙතැද මාර්ග පල බෝධ ැනීම සමාන්්‍යය තාාකරත් අවම වශන් තිසර සරණයකටහර පත්වරන සරනාග මෙත මෙතන්ට තමයි කියලන්නේ ඒකාන්තයම සැබෑලෙසම බුද්ධාන් සරණන් ගච්චාමී ක යන්නයා සරණ ගියා අවෝසක සද්ධානුසාරී ධම්මානුසාරී කැනෙ ස්ෝවාන් මාර්ග ගමන් කන ශ්‍රාවක භූමී ඉසල්ලාලමතින් ඒ ්‍රාවක භූමයට පත්වනා කිය එක යි ස්වාමන සක්ති ආරක්ෂාකිරීම සත්‍යය අවබෝධයට පැමණීම සත්්‍යය සත්‍යය ආරක්‍ෂා කිරීම සත්‍යාව බෝධය ඉඩ සතතියට සාක්ෂාත් කිරීම කර මයි සත්‍යවබෝධ කලායි සම්පූර්ණ කර ලවසන් සත්‍ය පැමණ ම ම ස්වාමි දැන් අප පන්සිිල් පත්දටක ගත්තට පස්සේදත් අපි මේ කරුණ අවබෝධය තිය න මේ නොකළ යුතුයි කියලා. නමුති ස්තීරකොට නොකරන්නේ මෙ යි පිහිටන තැන ඒ සති පැමිණීමම කියල සතිෙමද ඒකනේ ැ අප ගත්තත් එම සෝවන්ශ්‍රාවයගේ ලක්ෂණ කිය කින්චාපි සෝකම්මන් කරෝති පාපක රථන සූත්‍ර ගෙන ගත් හෙමයි. කංචාපි සෝකම්මන් කරෝති පාපක කායන වාචා උද චේත සාව. කයින් වචනයෙන් හෝ චේතනාව මුල්කොට කය වචන ේතන. මුල්කොට යමක් කියයි දෙකරයිද. ඒ ඔහුගේ ඇති වරදක්කු සඟවාගෙන සිටිට නොහැකිව . මේ මොකදද ලක්ෂණයක් කින දහමකි දැක ගත්ත කෙනාට සෝවන්ශ්‍රාවක ලක්ෂණ හ. ඉදම්පි සංගිහි රතන පනිත එතමයි කින සංහයාගේ තියන ්‍රත්ණයයක් කිනව ැණිකක් කියනවා සත්්‍යය බැගෙන වාසය පසයකිරන එහමයි ඒ සත්්‍යානු භාවයකොට සෙත්වීම හෝකනේ ගාතාව සත්‍යයක් සාමන. එතකොට ඒක වලක්වන්න බැයන්න ඒක වලක්වන්න බැෑ කල කියන්නේ ඒ සත්වට පැමිණීම කියලා කියන්නේ ඇ ධර්මතාව එ. ධර්මතාව සෝවාන් ශාවකයගේ ලක්ෂන් ද සෝවාන්උනාම සතරපය නිදහස් වනෝකින. එදක ඒක සතරපයි නිදස් වනද ද ඒකර එක සර්ච් කරන්න දෙයක් නෑකි එහමයි මේ හෝයාකිදාා බැහැබැයි අ බල බල හාර හර අවසන්න්න දෙයක් නෑකි. ඒකත් එතින්ට පැමිණීමෙන් ලබිෙන ධර්මතාවේ ලක්ෂණයක් එහමයි. ඒ ස්වාමිණ කරුණ අහන එකමත් අපට දැන් කොතරම් සැනසිල්ලද්ද දැන් පස් පෞටික කරන්න හොදන හැකේන හොඳ අවබෝධයක් තිබ්බාවනත් ස්තීරව පන්සිල් රකිනභූමයක් තියෙනවා කියලා මේ අපට හිතනකට මේ රැ ගන්න බැරු අපි ඔෝට වන්න කොට එම හිතන කොටම හරම සුන්දරයින්නසා ඔුදැන් ඉ ඒ අ ඒ සුන්දරත්ව හිතට ආසාාව කඇැතිවෙන එතරම සීල්ලේක ටාසරන කෙනෙකුන්න ඒහමයි. එඒ සකරන්න නැතිගෙනකුටතින් හෙම කරන්නන්නේ. එහම ආසර ැතිනෙක ටෝක හැනකට දුක්කතාවක් දගදන දක්කතා සූත්‍ර දුක්කතා සූත්‍රයේ භාගතුනැක දේශනා කරනවා සතු මරණකිෙනකිින්වා. සතු මරණගෙනට ප්‍රාණගාසේ ආදීනවගෙන අහන්හම්මිනක. ඒ සමහර සතු මරනයට ප්‍රානගාතයේ ආදීනව අහන් අම්මකට සහරය කුපවේ නො. එහමයි සමහරයි තරාගන්නවා සමහරය බංනවා කියන. සමරය ගගන්න නව ඒක නිසා එකට දුක් කතාව කින ඒ කතා ඒයට කියන්න ඩ පාක ඔහු අබෝධ කර දර යන්නේ ඒකයි ශාසුන දේශන කලම ද දීසිිලටි ගත්ත පෂ්ටිකෝග පොඩ්ඩක් වය අපිට හැමෝම එත්තරම එහෙම පිහිටවන්න බෑ ඒකට ආසකෙනට තමා ඒකට පිනක් තියනවා දැන් අපි ඕක හල තියෙනවන්නේ පුබ්බේත කත පුුණ්ඥ තාත්ත සම්මා පනනිිදිච්ච ොහොමකිලෙ න්නේ මංගල සූත්‍රි. පු්බීත කතඥ පෙර කළ පින තියෙන්න්න ඕනයට. ඒ පිනින් තමයි යාටන සරණ කියන එක ලබලදන්න. පිින් තමයියට සීට සීලයේ රැකගන්න පුළුවන්ද බෑර කිය එක ඊට පස්්‍ය කාරණාව. දැ ඔය ඔය කරුණන තයි දැ අය. මූල අරම්භය කරන කාරනමට තයෙන මේ සූත්‍ර ඊට පස යන්න ඔයි පරියා අයක් තම එහ හරි ලස්සන මේ සූත ඉළඟ කරුණක් කියවා. අහනවම සංකී බ්‍රහ්ණය අහනව ඊට පසෙ දෙන් සත්‍යව බෝධයට පමිච කියෙන සත්තිි ක්ෂාත් කරන යන්න නාකාරය කොහොම දෙද කිය. ඒක ෝකු විතර එහෙම සාව. එතකොට ඒ කියන එයටට කැමැත්තක් තියන්න ඕන කිය. මෙතන් තනත්ම විස්තර කරන මෙතනේදී ආහපන නිසා කියන්න. එතම ඒ කැමත්ත තියෙනකෙන සිල්රකින්ට ආස කියෙනාටනෙ ද අපි සාමානය උබට තේරෙන මේ කෑමට මම ආසනන්නේ දේ කෑම ගැෙන හොයන්නේ කොත්තු වලට ආස කෙන තම රෑට කොත්තුවක් කන්න කොත්තුවලට ාසනත මනුසයට රෑට කොත්තුවක්න්න හිතන්නේ යට බට්ි කරන උඩුෂටියක් කරකාලා ද අපපයක් කරිකාලා ඉඩිහිතන්නේ එති තමන් රුචික ආස කැමැති දෙයක් තියනඒ කැමති දේතමයි යන්න සොයන්න කැමති දේ මුල කරගෙන තම යන්නේ එහමයි එදට සීලේට ආස කෙනට තමයි ඒකට ආසාහිීතිව අනේ මෙහෙම සිිල්වත් උතුම ඉඳල තියෙනවා අදේ කොච්චර දෙයක්ද මටත් පුරුදු කරගන්න තියෙනොනම් කොච්ච සමරයට බැරිවෙයි. සමාරයටටක හැකියාව නැතිවේ. හැබැයි ආසාව ඒ ආසකරනුදේ යහපත්දේකට ආස කලේ මෙඒ සසරේ නොවයට පිටි පසේ. තැන් බලන්න? ර ක්ශ් මහරතන්ස ාහහි ධර ීරිය මහරතන්න්නස දැන් රහන් වහන්ශේලාලගේ ජීවිත රහත්වවෙන්නේ මේ බුද්ධ වාාසනය. පෙර ඊට කලින් කාශ බුද්ධ ශාසන ව. කාශ බුද්ධ සාාසනයේදීත් මහන ලහිට ගුණ දහම හස උත්මේ රහත්වන්න පිනනෑ. ගුණයක්ක් වඩන් නිදාරට පිනැති බුන්නේ කාල අරහත්වයට මඟපලයක් ලබන්න පිනක්ති බුන්නේ. නමුත් ඒකට ආස කලා ඒ සුන්දර නිදහසට ආස කළ ඒ නිවනනම් ව ශාන්තට ආස කළ ඒ නිවන නම් ව උතුම් හුද කලාවට ඒ සුන්දර නිදහසට ආස කළ යහපත් දේට ආස කළේ යහපත් වනට අරන්නවා යහපත් යාසාව විෂ්ට කලා දැන් අපි යාසවතින කාමයට ලාභයට සත්කාරයට කීර්තියට ප ඒ කාම්මිනවා ඒට අදර අ තැන්වල නිප දෙන ගි ආසකල ඒකට ද කාමලෝකයි කොහැරි පේත පටිය මනුස්සහමයි ඒ කරිදරාකට කොහැරප දෙනවාට ආසකරපු දේට අන යන හිතාහස කරන්නවා ඒදේටන උතුම් නිර්වාණයට උතුම් ශාන්තයට අසංකතූදේට ආසකරපුයේ නිදහස් ටාසකරපු කෙනාට ඒදල්ලබෙනවා ඒදේ කරා අරංගෙන ඒකයි මේක බලවත් කියලා කිය සිිත කියලා කියෙන හරි පබල කිය යන්නේ එකයි සීලට ආසකෙනට ශීලයකන කවදර ලැබෙනවා ආසනතිකෙන ටති ඒකා සැනෑන එහමයි ඒ ඒ ආසාාව ඇතිවෙන්න දැ න්න දෙැම සූතරයටමන්නගොටක දැන් ඔන්න සිරයියේ අර විදිහට සත්‍යා බෝධයට පැමිච්චකින් අරුණු පහ මුල්කරගෙන ප්‍රඥාවක් තුළින් නූනින් ඉමසමින් ඔන්න සත්‍ය බෝධයට පිමිච්චඋතුමන් කෙනෙකිින් අතරමක් නොවී සරණක් ලබාගත්ත කෙනෙ එයි ඉඩස ඒ කෙනා අහනව ඊට පසේ සත්‍යය පත්වන්නේ කොහොම දෙදන් අවබෝධක මේකයි කියන එක අවබෝධ මේකයි කිය එක තේරුම්ගත්ත කෙනාට ඒ තේරුම්ගත්ත දී හු සාක්ෂත් කරගන්නේ කොහොමද අනිස්මනි අවසරැක් ලැබයෝ දැන් හරි සුන්දර කලාප්‍රදකක් නිසාවාම අවෝධත්තියන පන්සිල්ටික රක්කින එක අනිවාරෙන්ම හොඳ දෙයක් කියලා තය රක්වින් ජීවත්තවයන එහා කලාපේට යන්නේ කොහම එකතම නක තරකු පන්ශිල් පත්ති අපි හිතම සසර දුකයි එහළ කෙනකුට තේරෙන එදට සසර දුකයි කියනක මේ ධර්මය තමයි ඇත්තටම සත්‍ය දී මේ ධර්මය තමයි පුරුදු කරගන්න ඕන අනේ කත්මට පුරුදු කරගන්න තයරෙන කොච්චර දෙ ද කියෙන හිතන කෙනාට අන්නේ පුරුදු කර ගැනින් අවසාන නිවඳ තියනෙනවන මගපලාබෝධී අන්න ඒකට යන්න කොහොමද පාත්තක ඒකට යන පිළිවෙල කොහොමද මාර්ග මොකක්ද කියන මොකක්ද කිය එක ඒ ඔන්න ඊට පස විස්තර කරනවා. ඒකි පරිපූර්ණත්වේ තමයි කියන එක අවසානයේ තමයි කියන සත්‍යයාට පත්වීම කියනෙක් කියලක. සත්‍ය ආරක්ෂා කරනවා සත්‍ය බෝධකන සත්්‍යයට පත්වෙනවා එහමයි එතකට ඔන්න එක විස්තර කරන කොහොමද ඒතමයි බුදුරජාන්සේ දේශනා කරනවා එතකොට ඔහු ඔන්න සද්ධහා ජාත උපසංකමති උන දැන් ස්‍රද්ධාව කියන එක පිටවා ගත්තා ැ මේ ්‍රද්ධාව කලිනට හලාගන්න එහම එකක් නෙමමී මේ ශ්‍රද්ධාව කෙන සද්ධා කතා ගතස්ස බෝධ මේ ධර්මය කතා කරනක විස්තකයි ඔන්න ශ්‍රද්ධාවට පිහිටුව ගත්ත අපිතම සාමාන්‍යයෙන් හිතම අපි සෝවන් මාර්ගයට පැමිණුණ. දැම සෝන් නමගෙනෙන කුත්තම වුණ ස්වන් නමතම් සොවන් මාර්ගයට සද්ධාන රිහූ ධම්මානු සරිස්්‍රාවකි ඔන්න සද්ධාව පිහිටුව ගත්ත සද්ධහා ජාත උපසංකමති හැබැයි කරනු පාමමුල් කරගෙන මුල් කරගෙන දැන් හුට ප්‍රතියක්ක් සයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමයි හරි ඒ අමතුවින් කියල දෙන්න දන්නේ. එදකට දැන් අන්නේ කියන සද්හ ජාත උපසංකම ඇතරමේ පරියා මූලිකත්ව ඇති ස්වාන් මාර්ගෙ ලට තන පටගමක සරල්ලකනනාග තැනෙ ද ේරගන්න හ. එදකට සද්ධාවන්න පිහිටය සද්ධහා ජාත උපසංකමති. උපසංකමිත්වා පයුරු පාසති සද්ධාව පිහිටවගෙන අන්න ඒ කියනා මොකද කරන්නේ ශ්‍රද්ධාව විපදීම නිසා අන්න දැ ශ්‍රදධාව පිහිටව ගත්ත කරුණත් තියෙන මොකක්ද ශාස්තෘන් වහන්සේ ගැන මෙහෙමයි ධර්මය ගැ උපසංකමත්වා සද්‍යාජුතු පිටව ගත්තදේ තිනෙන පහිටව ත්ත මොකද තිසරණය ගැන ශ්‍රාසුන් වහස ගැන ධර්මය ගැන සංගය ගැනන අන්නේ පිහිටව ගත්ත දී ගැන එයා උපසංකමත්ව පුරු පාස අන්නේදී කර ඔහු යැයි කියන. ශාසුන් වසේ සොයායියි එහෙ සා ධර්මය සොයා යයි උපංගමත පෛුපාසිතක වේ සොයා යයි කරා යයි සංගයා කරා යැයි සංගයරයකන ගිල්ලමට පිරිකර තියල ඳල නම න ක මේ රය කිය කියන්නේ ඒකන සංගයා සතු ලක්ෂන්න තියන. සුපටි පන්ෝ භගවතු සාාවක සංගූ. ඒ ඇතිරගන්න කසේදක තමත් සුපටිපන්න ගුණයෙන් යුතු ශ්‍රාවක සංගරත්න සුපටිපන්න ගුණේ තමා ඇතිකර ගන්නේ කෙසේදකිය හු සොයා යයි එකයි පරු පාසනය කරන කියලක ගීල බඩගල වදින කන්නම බදිින් දෙපා කියන්න මම අරණක හිතන් වන එතකොට මොකදද කරායයි කියක තේරු මේ එක. හිල්ලා හලෝකොහොමද හා යිගලනක් කියලෙ හිතන්න හැම මේ කරායගලගෙන ගිහිලවාර ලපයක් දෙකක් කතාගලත ඒ එක බිලනගනක න මේ කරයි කියල සුපිටිපන්න ගුණේගතු ශ්‍රාවක සගරත්න්නේ සුපිටිපන්න ගුණේ තම ඇතිකරගන්න කෙසේද. උජුපටිපන්න ගුණේහතු ශ්‍රාවක සංගයාගේ ඒ උතුම් ගුණේ තම ඇතිකරගන්නේ කෙසේද. ඒ ුජුපටිපන්න ගුණේ සොයාගැනීම සඳහා කරායයි. උජපටිපන්න ගුණේ ගුණේ ඇතිකර ගැනීම පිණිස ඒ සඳහ කරායයියෝ. ස්වාමිණ මහා සංගරත්ය ගුණ සමුදාය උත්තම ගුණ සමුදායි මේ බදු වන්නේ යයි වැටහිම් ඇතිකර ගැනීමත් ඒ ක ඒන ශ්‍රද්ා ජාතූප සංපතික ශ්‍රද්හ ඇකර ගත ්‍රාවකංගරත්නය සුපටි පන්නයි. උජ පටි පන්නයි ඥාය පටිපන්නයි ඒක ඇ තේරු ගතන් ඒ තේරුම් ගත්ත දෙයන්න පයිරු පාසන කරා යනවා ඊට පස් එ ඉට පසන්න ඒ තම යාග ලක්. ශ්‍රාසනසේ අරහන් සම්මා සබුද්ධ වි්‍යාචරණ සම්පන්නවෝ සුගතු ලෝකෙති ශ්‍රාස්තු වන්ේ නිමට පත් වුණ. අන්නේ නිවනට පැත්වීම කරාන්න යනවා. ඊරස ධර්මයට පත්වන ධර්මේ ස්වක් කාතයි සන්දිිට්ටික යකාලිකයි ඒහි පස්ස එකකයි ඕපනයකයි පච්චත්තනන් බ විින්්මයි ගුණේ යුක්තයි. ස්‍රධාජතූපසංගන්න ඇතිකර ගත්තා. ඇතිකර ගත්තාවඒ ධර්මේ ස්වක්කාත ගුණේ සොයා යයිෝ. ස්වක්කාත ගුණේ කරා යයි. පරිපාසයන්නේ ඊට ඒෙනා ඩීට පසේඒ කෙනා ටීට පසේ ධර්මය ස්වක්කාතයි කියලා නෑන කියන්න දනෑ ධර්මය ස්වක්කාතය කියලා දන්න කෙනා තමයි ස්වක්කාත උධර්මය කර යන්න එයාට හපු වනේ ධර්මය ස්ුවක්කාතාය මේ පොඩ්ඩක් කලෝ ඒ අදාගන්න හොඳේ එහෙම කියන්නේගන්නේ ඇයි ඒක එයා පිටවාග නිවරයි උපසංකමිත ඒකට පැමිණි ඉවරයි ස සති පැමණිලිවරයි ඒ සතති තේරුම් ගත්තා කියලෙ සත්‍යවබෝධ කලාගේ යි ඒ අවෝධ කරට නැතිගෙනෙකුට තමයි හලෝමකම මෙහෙමයි හොඳදේ කියලා ගඩී අරනු පහැි නෙක්තාාමම පැමිනිච්චෙනෙකුට යන් හලෝයන් හලෝගන්න යෙන්නේ. ඒඒ කරා යන පෛු පාසනය කරන ගැන එකයි ස්වක්කාාතුූ දහම මොකක්ද ඔහු ඒර යනවා සයන. සඳදිට්ි ගුණේගතු දහම ොද සදිිට්ික ගුණේ කරාහු යනවා එක ශ්‍රාවකයගේ ලක්ෂනය ඒයි ශ්‍රාවක කියලා කියන. ඒ ශ්‍රාවකය ධම කියන මොකක්දකගේ සොයනවායේ මයි සාදදු කිවවා කුල ගත්ත හිටියනෙමේ ය සොයන. මොනවද සතර සති පට්ඨානය ධම කියනයගෙන මොකක්ද සතර සම්මය ප්‍රධානු වීරිය මොනවද සතර ඉර්දිපාද සත්තිස් බෝධිපාක්ෂිකය ධර්මයනු මේ වය සාදුූ එහෙමනමීය මොනවාද සුවයනවා එහමයි. ඊට පස්සේ පංච ඉන්ද්‍රියන් යනු මොනවාද සොයනවා. කරායනව කියනම් නීකයි. ස්වාමින එහෙම සත්‍යයට පැමිණෙන්න සත්්‍යයට කැමති බව අවශ්‍ය වෙනවා කියන්න කරුණට වදානේ. ඒව කැමතිතයි ඒක වෙනම එකක් ඊට පස සහ චන්ද කියන ඉඩස ඒ කරා යනවය සොය නොවය. ඊට පස්සේ ඔය විදිහට ගිහිල්ලා සද්දාාජාත උපසංකමිත් උපසංකමිත්වා පුරු පාසති පෛරු පාසනය කියන වච නිම විස්්ට කර කර අවසරයි. ඊට පසේ පෛුරු පාසන්තෝ සෝතන් ඕෝදාාති සුපටිපන්න ගුණේ සොයා යන කෙනට සුපිටිපන්න ගුණේට අදාළ කරුණු මනාකොට අහනෝ. සූතන් කන්යුමාගෙන හනෝ. ස්වාකාත සන්දිිට්ටික අකාලෙක ඒහි පස්සික පච්චත්තවේ තබ වි්්‍යෝහී යන ගුණෙන්යුතු සතරසති පට්ානේ සතර සම්ම එ ප්‍රධාන වීරිය සතර ඉර්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්්‍ර බොද්ජන්ග ගෙන හු සෝතන් ෝදධය හොද්දට අහන ඒගේ පයිරු පසන්ත සෝතන් හොද ීල කාරනවා එ කරා යන්නේ යන්න එහෙමයි හ සෝතන්ගොද හොදට හන ොදැන් යයි සෝතන්ගෝ ධර්ම නවා කියන කරුණේ දී. උකර ලස්සන සූත්‍ර ඇත්ති න සිරයේ අගුත්‍රණකායි සුස්සූ සති කියල සූත්‍ර හමයි. සුසූ සති සූත්‍රයේ විස්ත්‍ර වෙනවක හමද සුස්සූ සති. එත ම දග සතති බෝධි පක්ෂ ධර්මන ධර්ම හන්ගේ අට ප ු සති කෙන. හොඳට අසාගෙන දැනගන්න ධර්මය දැනගන්ඩ බලවත් ආසාාවකින් යයින්න කියන. මොකක්ද සතර සති පට්ටානය කියන්නේ. මොනවද සතර සම්මය පධාන වරී කියන්නේ. එය බලවත් ආසවකයාගේ චකිතයක් කියයාගේ ආසාාවත් දැනගන් හරි සතුටක්නේ මොනවද දැන් අදකාලකොටක් එකගෙන බදුවම සතරති පට්ටා ගැඹරුයි ඕන ස්ම ක ඒන. එයාට සද්ධා ජාත ූප සංකමිති කියනෙකවත් ඇතිවෙල නෑ එහෙම සාම. ඇතිවෙච්ච නැති කෙනෙක් ඇතිවෙච්චි කෙනෙක් කවදාවත් මෙිමනේ මොකක්ද සතරසට පටින ගැඹුරු යන ොවතෙරන්නේ නම ඒමකන්නේ ඒයාගේ එයා සොයන එ. ස්වාමිනන්නේ අන්න අපේ පින්න ස්වාවින්ාහන්සේ සඳහන් කළ කරුණ ජීවිතයට අදාළ කරගන්න කොහොමද අපේ තරුණ දරුවන් විශේෂෙන්. තැන් නවීන තාක්ෂණය විද්‍යාපිළිබඳව බොෝකාරණ ආකර්ශණය යයි පරිගණක් ඇතුල සිද්ධයන විප්ලවේ හදාරන්න කෙනෙක්ට කමැත්තක් ඇතියෙන. ඒවගේ ස්වාමිනේ එබඳු කමැත්තක් අපේ හිතේ කලාපේ එක තියෙනකොට අපගේ බහන්ග්‍ය උතුන් වහන්සේගේ සත්්‍යස්පෝධි පාක්ෂික ධර්මයනුත් මම හදාරන්න ඕනේ. ඉගනගන්න ඕන අආහ්න කියන කැමැත් ඇති කර ගන්න අපට තියෙන අවස්ථාව සහ අවස්ථාව කලගෙන ඇතරම අවථාවට ඇතරම මොනවා කිව්වත් හම පිනැතින්න පින නැති කෙනට ඔවු හරි ලස්සන්ට තිගෙනව ධර්මයෙන් ශස්සමස දේශන දරෝ සන්තූ පකාසින්තිී හිම වන්ත පබ්බතු අසන්ත එත්තන දිසන්ති හත්කින්ීයතා සරා එක තේනුම තමයි ප්‍රඥාවන්තකිනාා ශාසනසට පේනවා කියනවා එයා කොච්ච රඇත හිටියත් පේෙනවාගෙන කොමද දරෝ සන්තූ පකා හිමවන්තූ පබ්බතු. දුර ඇත හිමාල පරවතය මේ ඇතින්නගෙනෙකට හිමමාල පරති මුදුන සුදු පහර ලස්සනට හිමාල පල්වතය මුදුනේ ඇ ඉන්න කෙනපුරත් පේනවාන ඒ වගේ ප්‍රඥාවන්ත පින මෝරපුකිනා කොච්චරෑට හිටියත් එයාට ධර්මය ළඟයි කිය එහමයි පින කියන කඕන කිය. ඊට පස්සේ අසන්ත එත්ත නැතිස්සන්තය රත්තිින් කිති අතාසර. දුස්ප්‍රාශ්ඥි පින නැති ප්‍රඥාවන් දුස්ප්‍රාශඥය ි නාර්ගයට කොයි වගේදනවා. රත්ති කිත්ති අතා සරා. රාත්‍රීයේ කරුලි කන අන්දකාරය ඊතල කරන රුස් ගල තම ලඟට කට්ටකරුවලද තමන් ළඟට පතිච්ච ඊීතලයයක් තමල් ළඟට ැතිල තයෙනවාකිලවත් තමන්ට පේන එක නයට අනතුරක් තියනවා ඒහ මයි වා පොඩ් හි මේ උන යට වද ීතල දෙැන් තමල් ලඟට මේ අනුතුර වැටිල්ලා. අර දුස්ප්‍රාශ්ඥ කෙනට හරියට කොයි වගේ දෙකන තමන්ගේ අනුතුර පේ නැහැකිනවා. අ කරුව එල්ලඟට වෙ ඒ තල අර පුද්ගලට පේන කියවා සාමින ඒගේ ඇයි තපර ඇත් අවසර ඒවගේ යයියේ මොකක්ද අ පිනෙන් ඇතිකෙනට අප මොනවාවද විෂයයක්ක්කි ගෙන ගන්න පිනක් තියෙන්න්නවා ඒ විශයකින් එයාට ඒ විශේගෙන ගන්න පින විතරයි තියෙන් දැනුම කියනක ඥානය කියන කල බින්නත් පිනකිින් යි හොඳ ස්කෝලයක් කම් ි පිනකින් ස්වාමිනය මේ අප හිතාගෙන ඉන්නේම පිනෙන් අපට සැපේ පමණයි අප සංවවි දේකාරණයට නමු ස්වාමිණ මේ ප්‍රඥාව පිසත් අ ප දැන් සැ ඇතන ඒ සැේ හොඳ ස්කෝලේ ලම හම දැන් අපි කියිය ස්කෝල තිබ හම ක ස්කර ගීවල හැට අපිෙනගත් දන්නුවවා. මහර හොඳල් මට හොඳ ඉට ස්කල පි . එදකොට ඒවගේ ද පිනෙන් හම්බිෙනවා හැබ ප්‍රඥාව කියනක ලැබෙන්ට පිනක්තියෙන්න. පිනක් ලැබෙන දේවල් ටිකත් තිෙනන්නේ ආ ආයු වන්න අයියට පසමකක්ද ආයෝච වන්නෝච යසු කිති සුකම් බලන් හට ලැබ පිණි ආයුසේ වරණය යසස කීර්තිය සුකය බලය. එතකට ඔය හැම දෙයක්ම ය ඔය පහන අපිට හැම ජීවිතය තුළ අපිට තින් ඒක ලැබෙන්ඩ ඒ ඒක අඩු උත්වම කැනෙ කැනෙ ඒක සාමාන්‍ය අඩුවෙන් වැඩියෙන් ලබිච් බේදයක් නවේ අපි හැමෝ ගමතින් එකට පිනේ ප්‍රශ්න නැතිය එතකොට ඒ පිනේ ධර්මාබෝධය පෙත්තට යන පින උපකාරවෙන්න්න බුදුරජාස වෙන සිතන නාකාරයක් දේන කරනවවා. ඒතමයිඒ පින කරලා හිතන්න කියනවන භාගතු නස මේ පි චිත්තා ලංකාරය පිස වේවා කිය ඒ ීත ලබන්නේ ඇයි මේක පින කියල කියෙන සංස්කාරය රහන් වහන්සල්ලගේ ජීවිත ඕකතින ආපධාන පාලිය කියවන කොට හැමට රහතන් වහන්සේ නමක්ම ආපධාන පලි බුද්ධාපධානය වවා පස බුදු පධාන කොටස වේ ආපධාන වේවා අග්‍ර ්‍රාවක ආපධාන වේවාට පශ්‍රාවකා ආපධාන වවා හැම එකකම ඒ ශ්‍රාවකින් වහන්සේලා ඒ පින කරලා හිතපු මූලික සංස්කාරයත්තින ගොඩනගපු ප්‍රාර්ථනාව එම ඒ තමයි නිවන කියන එක. ඒ ප්‍රාර්ථනාව ගොඩනක්ගම නිසා තම අන නිවන කියන එක ලැබුණ. ඒක නැතිකනට පිනකරර කොච්චර පින කරත් සැපේ ලැබේ ඒවැටි ලැබේ හැබයි සසරේ ම කකා විිබේදී දැ පිනක විාර වරන්නුවා රභිය මිනිසු. ටල්ි කතරත්රන්නේ ඇැම පේ ම ච හර ජීක ටොලටක් ග එකට ටොලට් එක තීම සුන්ි රත්තර ඒ මනිස්ුව දන්නේ මිනිසුන්ට තියෙන බූදලය ප්‍රමාණය මොකක් පිනක් සසරහෙමයි. හැබයි ධර්මය ලැබන්නේ ජීවිතක කරට මේ වගේ ධර්මයක් ජීතකට යන් හලකින්වත් ගේෑවලනක හලක් වදින ගතතියක්වත්තිේ නොදව ගේරට නෑ එ පි න ම හැබේ හොඳට කණ්ඩ. ොදට ඉන්ඩ හොදට නාන්්ඩ හොදට බොන්්ඩ ඒකට පින තියෙන පිනක් ස්වාමි එක අන්නේ සසරදී ප්‍රචඥාව ලැබේ වාරාර්දේශම හ දුරුව කියල පර්ථ ර්ථ පනිදික් රාර්ථනාවක් සංස්කාරය කියන ගොඩනගන්නුව. දැම් බලන්දේ ශ්‍රාවක දිෙන හම දින හතක් දන්දී නිවන පැතිවයේ පාපධන පා ලගවල බලන්න එහමයිස. ප සන්දරචන පනිද පර්ථනාව සංස්කාරය කියන්නේ හගේ ආසාාව හෝගේ කැමැත්ත හොගේ සිතහි පිටවීමහ ඒ ඒක තේරුම ඉති ඒක නැතුව නිකම් මොකද පටි චම උපාදය කියන සංස්කාරය කියනකය ජීවිතරය නිතරම රැස්සනිට අපි මෙහහිමදල හම ග අපට යම් මේක සංස්කාර ැස් වෙලා ි පත බල පැ ල පි ම ක. කාරය වෙනවා චීතනාව කියනක චීතනාවන කර්මය වන්න සංස්කාරය ගුුණන ගන්න තියෙන චේතනයි. ඒක නැතුව ඒ පුුණනිි ප්‍රාර්ථනාවෙන් වෙන පින කියීන ක්‍රැශ්්‍යන සංස්කකාරයට නුවේ නාමුරු පර නාමුරූප දරමයන්නේ උපත කියර ලැබෙන්නේ විදෙන සංඥා චීතනා ඒ කිය ඇක නසේ දවකය මක් උපත කියර ලබෙන හ ඒ ඇස කර නාසේ දිවකය මනසේ සැපය ආයුසය වරණය ඊට පසයකි බලය ඊටිකොක්කුම් පිනක්වෙන්න . ඒකන්න පිළකින් කරනු. ඒ ඇස කන නාසේ පිනුවන් ඩර ගුල්ලන් හොඳට තියරන්නේ කඩ බොන්න හොඳට තියෙනවා ඉ අන්න්න හොඳට පහසුවෙන් අන්න පුළුව හොඳට තියෙනවා පෙට්‍රපෝනින්නේ ද තින පෙට්‍රම පෙටල්ම තමන් ලික් ඕන තරම් කම්පිෙනවා එතකොට ඒ තියෙන ඔොයාලට පිින් හම්ම හැබැයි පුන් මේ ධර්මය හම්බනි පිනන්නේ ඒඒ සංස්කාරය ගොඩ නගල තියෙන් ඕන තමයි ඒකමං කිවර නිදහස ආස කරල තියන්න ඕන . ඒ ඒ සංස්කාරයට ආසයිනය ඒ ඒ සංස්කාරන්න ගොඩන්නගින් ඒකටන වන්නේක අරන් යන දිවි ලෝක රගන්න ත්ක බස්ස කෙනනල නවාගෙන දිවි ලෝකට රගන්නන්නේ සංස්කාරයගන්න බම්ලෝට රංගන්නේ සංස්කාරයකන්න මනුස ලෝකට රංගන්නේත් සංස්කාරයගන්නේ ප්‍රේදත පැටියක් කරන්නේ සංස්කාරයකි නිරයට රග ත් සංස්කාරයගන්නේ තිරිසෙනක් කරන්න සංස්කාරයගන්නේ ආන හරි පුදුමය කිය අප සරයි එතකොට අයේ දැන් ඔයි විදිහයට ශ්‍රද්ධා ජාත උපසංකමති සං ම රු පාස ු පා ද ස තන් දහති නක ුස තන රක කට හොදට කන් යොමාගෙන හගන ඉන්නවාකින. බලවත් ආසාාවකි. ඒ කන්යුමාගෙන බලවත් තාසාාවෙන් ඉන්න ගමන් සුසූසති ඉට සෝතන් ඕදහති, කන් යුමාගෙන වෙන කිසි දේකට අවධාන යොම කරන්නේ. බනහාන්න ගමන් වට යන රිලව දය බලන්න ඒහි ව ැ හාරයන්. ගේ ගතිනේ යගේ ධර්මයේ අවබෝධ කරගන්න ඕනෑ කියන දැඩි අදහසින් එයා අහඉන්නයි. සෝතන් දාතිකිවීයි සුස්සූ සති සෝතං ෝදහති අත්තන් ගන්නාති. ඒ කියල දෙැනකොට දැන් අරථම විස්ත්‍ර කරනවාන දැන් ඔන්න පටිචි සමුප්පාදය නැතන් පංචු පාදානස්කන්දය ඇසයනු මෙ යයි නාම රප ධර්මය හට ගත්තේ නාම දරමෙන් ගනු මේය කියනකට ඒක වීමස. ඒ කියල දෙනවට මෙහි විමසනවය අත්තන් ගන්නානකයි අරථය හොඳට විමසනව ඒ අරථයේ විමසන නිසා තමා ඒ ධර්ම දේශනා අවසානයේ සමරුගෙන්න්නේ මටේ ධර්මය තිරුණා ම මඟ පල ලෙබ්වා ැන් ආලවක වනත් පුක්කසාති රජතුමාඋුනත් අප ගත්තොත්හෙමයි කියල දෙනවල විමසන එක ඉඳලා හිටිය කියලා ධර්මයක් අවබෝධ වෙන්නේස් අත්තන් ගන්නා අර්ථය ගත්තා අනත්තන් ග්‍රිංචති අනර්තයේ බැහැර කරනවා. ඔන්න ධර්මය විස්තර කරනවා කොහොමද මෙැයි සම්මාධිට්ටිය මෙයි මිච්චා දිට්ටිය අන්න එතකොට අනර්ථයමකද මච්චා දිට්ටිය විච්චා දිට්ිය බැහර කරනවා. ඇස අනිත්‍යයයි දුකයි අනාත්මයි කියලා කියනවා. එතකට ඇස කෙරේ යම් නිතති සංඥාවක් ආත්මය කියන ග්‍රහ් දෘෂ්ටියෙන් හිටියන එයා ඒ දෘෂ්ටියය බැහර කරලා අනාත්මය කියනෙ කරගන්න පුරදු කරන්නග අනර්තයේ බැහර කලා කිය ඒකයි. ධර්මය අනර්ථයක් නෑ දැන් ගොඩක් වචන පළලගන අත්න් ගන්නාතය අනත් විංචිතිි පපව ඒයා බලන බුදුරජාස දේනා කරලලාතින ධමය අනර්ථය න ල බැ කරනල හම. ධර්මය අනර්ථයක් නෑ. ධර්මීන් පෙන්නල දෙන්න වූ අකුසලහි තමයි එතන අනර්තය. අකුසලෑයා රංචති බැහැර කරන්න. අපි බොහෝවෙලාට ඉන්නන්නේ අනර්තය අනර් ඒකයියා බැහැර කරන්න එහෙමසා. චා දිට්ියේ බැම්මා දිට්ියගෙන හැකුට අනර්තයමකද මච්චා දිට්ටිය බැහර කරනවා. සම්මාදිිට්ටියගේ සක්කාය දිට්ටිය බැහැර කරනවා. නෙක්කම්මය අ්‍යාපාදය අවිහිංසාවගෙන අහනකොට හිසා ව්‍යාපාදය කාමේනමු සංකල්පනන්න මච්චා සංකල්පන බැරන එක යනත්තත් චතක ධර්මය අනර්ත යන්න කව දව ධරමය. එක දෙයක් අනර්ථයන බෝක පටලග නොනක් ඇ ස්වාමීන්‍යය අපට සමාවශරය ලැබේව මේ හෝරාධෙකට ආසන්න කාලයේ අපගේ පින්න ස්වාමින්්‍රන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයයයි අපට පහදා දෙන්න ටේදමින් ස්වාමෙන් කාලේ නි මාගේ ලා තින පුුණි්‍ය අනු ෝනදනාව පිණිස්ස තම ගෞරුවෙන් ආරාධනා කරගන්න එතිකට පිහෙමන මේ ඊල් කරඩු ලස්සන කරු තින ඉල්ළඟ දවසහෙමන ති. අවරයි එතකොට අද මේ අතරමන් නොයවනි අතරමන් නොවීම වැඩසටහනෙන් අපේ රැස්කරගත්තාව මේ සියලු පුුණ්‍ය ධර්මයන් ධර්ම සසාකච්ඡාවෙන් රැස් කරගත්තාව සියලු පින පින්කැම සියලු දෙවියන් අනමෝදන් කරමු සක්ධවරජනේ වගේ තරෂ්ට විරු විරූ පක්ෂ වයිශ්‍රවණයන සතරවරම් දෙහ මාරද දරුවන් ආලක සැප තිතුන් ඇතුළ සියලු සම්පති දේව. පෙන් විිම ගහ සිිලු දෙවියන් බ පහම දෙෙනාගේ මිෂ් දේවතාවරුන් සුමන සමන් දෙව වනරුන් ඇතුළු නානම්ගොත්වා. ප්‍රදේශාර පලාාබාර සිිල්ල දෙවියෝද මේ පින් අනමෝදන් ත්වන මෝදන දෙවි ාවයෙන් වරනයං සැපයින් ලයෙන් වඩිත්වා. ශ්‍රද්ධහ සීල ෘතයාගේ ප්‍රඥයනතුම් සේක බල ධර්මයෙන් වඩිත්වා. පිනින් සතුන සිළල දෙවියන්ගේ දිව රැකවරණ ආරක් හෞධ උපකාර. ඔබා පැහැම දෙනාටමත් සලසාධෙත්වා දෙවියෝධ බ්‍රක්මයෝද. ඒින් අනමෝ දන්න්න ෞතු ද සුනේ තුරාරි සක්ති දරමීම අවබෝධ කරත්වා. ඒ වගේ මොබාප සීලු දෙනනා නමින් අනසරපට හෝද දක්වා ම රල මප ගුරුව ත ර රත්තු ල ී ද පි න ෝදන්න ාතිීගේ පරලව ජීවිතය සැපවත්වෙවා ස පවා සූ පත්වා ස පත්වා ඥාතීන්ද සංසාරදුකින් අතමිදත්වා ඒවගේම මේ සියලූම පුුණනිධර්මයන් ඔබා පැහැම දෙනගේම ගුරුදේවෝත්තම කල්්‍යයානමිත්‍ර පිරිත්ලොකු ස්වාමන් වහන්සට මේ පින් සමලි සනමෝදන් විත්වා අනුමෝදන් අප ගුරුදමිඳදුන් නිදුක් වෙෙත්වා නීරෝගි විත්වා සූපත්විත්වා, සූපත්විත්වා සූපත්විත්වා සිිරජීවනයේ දීර්ඝය සම්පත සලසේවා මායවරණ සප බලීින්වඩිත්වා තවත් චිරාත් කාලයක් ගෞතුම් බුදු සතුනුට සිත සාදමින් ගෞතුම් බුදු සසුනේදීම චතුරාර සත්‍යබෝධ කරන්න මේශීලි පිණිතී කාන්තීම හේතුපකාර වෙත්වා. ඒවගේම මේශීලු පුුණනි ධර්මයන් ප සවදධහමාද ජාලයේ ප්‍රධාන අනු සාසක දුරන්දර, ඒවගේම සේරවි රජමමා විහාරය විහාරදි තැන්පත් අවසර අපේ අලුදදිනි සුබෝදි ස්වාමන් හන්සේද මේ පින් අන මෝදන ත්වාගේේ සබෝධදිස්වාම හන්සේද නිදික් ත්වා නීරෝග වෙත්වා සුවපත්වෙත්වා යවරණ සප බලයෙන් වඩෙත්වා ජයන්ජ යහපත සැපා බිහුර දේ සල සේවාතු නුවන්ගේ සරණින් දෙදිවිර එක වරණින්. උත්තමලලාට දාතුන් වහන්සේ ගැන්තුවා සිේරවාද ගුණ ලය තව තවත්. සිතන පතනාකාරයෙන් චිරාත් කාලයක් ගෞතුන් බුද්සුනට සෙත සදමින් සතුරාර සත්‍යාබෝධ කරන අපි සුබෝධිස්වාමි ා සිීටත් පින්නේ කාන්තීන් හේතුපකාර වෙත්වා. ඒකගේ ලක් වා ශිලෝවා ගුණ දහම්මන මහාස සංගරත්නයටදමී පින් අන මෝදන්න ත්වා. නිදුක් නීරෝගේ සුවපත්භාවේ චිරජීවන, දීර්ගය සම්පත සැලසේවාය වරණ සැප බලෙෙන් වැඩෙත්වා ්‍රද්ධ සීල ෘත තියාග ප්‍රඥායන උතු සේක බල දරමෙංව ිත්වා සුවසී උතුම් පිළිවිතේ දින්න ශීියුලි පිනුත්තේ කාන්ත ේතුපකාර වෙත්වා. ඒවගේ මේශීලම පුුණනි ධරමයෙන් ඔබා පැහමදිනාගෙම දිිමෝපියන්ට ගුරුවර නෑද එහිත මිතුරුව ඇතුළු සසිියලු දිනාටමත් ්‍ර්ධා මාසික ධරමදානිමු දෝපකාරන. අර මද ප කාරන්නවූ සවපසිංග පපකාර කරන්නව හැමදිනාටමත්, මේ පින් සමල සසාන ෝදන් ේත්තුවා අන මෝදන සිල නාමත් නිදුක් වෙත්වයි වගේම අපේ සිරැයි ඇළු මේ ශ්‍රදධා කාරරි මණ ලේ හහි සහසුව මෙදරුවන් හැමදිනාටමත්, මේ පින් අනමෝදන් ත්වා අනු ෝදනයෝබාප සීලු දිනාමත්. නිදුවෙෙත්වා නීරෝග විත්වා සූ පත්විත්වා සූ පත් ත්වා සූ පත් වා සිිරජීවනේ දීර්ගය සම්පති සලසේවා. ආය වරන සැප බලයෙන් වඩෙත්වා ශ්‍රද්ධාවෙන් සීලීග දහම් දැනමින් තයාගේෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා කරන කියන සිතන පතන සලු ධාරමිකි ටුන් පපතුම් රැකී රක්ෂා වෙලෙන්දාම් දදුරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගොවිතැන්බත්තාදීඇත්නගේ හැමදේමත් සර්ව ප්‍රකාරයම සාර්ථක වෙෙත්වා. තුරන්වන්ගේ සරණින් දෙවිර එක වරණින්. කිසි බාදා කරදර හිරිහැර පීඩාවන්ගේ තුර ගෞතතුන් බුදුසන. සතුරාර් සත්‍ය අවෝධයේ පිණිස තව තවත්. ජීවිතේයට පින්ද හම්මික්‍රස් කරගන්න මේශීලි පිනතේ කාන්තයෙන්. හේතුපකාරම වෙත්වා හැම දෙනාටම තෙරුවන් සරණයි නමබුද්ධාය. ඉති භාග්‍යවතුන් වහන්සේගේ පින්වන්ත මහා සඟුවන අපට ජාතියට. මොලතරම් ආත්තසිල්ලක් සෙවනක් වනවද. ඉතින් පින්වන්ත හැම දෙනාම ඒ කල්්‍යාන මිත්‍රයන් වහන්සේලා පාමුල උදෑසන ඒක රාසය කර ගැනීමයි අපේ කැමැත්ත වනේ. ඉතින් අපි හැම දෙනාට අත්තරමන්නවන්නට භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම ස්මතු කරමින් සදහම්සාකච්ඡා සිදුකොට වදාල අපගේ ගෞරවනිියස්වාන්ි්‍යයන් වහන්සේ අපි හැම දෙනාම සමාකොටගෙන වදනු. මාර ස්වාමිනේ අපගේ නම් මස්කාරය වේවා. එතින් තුනරුවන්න්න උදසාශ්‍රී සද්ධර්මය ද්දෙසා ප්‍රසාධ සිද් ඇති කිරීම පිණනිස යම්සේ දහම් සාකච්ඡා සිදදුකොටගෙන, අප මේ මොහොතේ ලෝකට ධර්මධානමය පින්කම සිදුකටගෙන යම්තාක් මහත්ඵල මහානි සංස උත්තම පුුණි ධර්මයෝ. රැස්කරගත්තා දේ සියල උත්තම පුුණනිිධර්මයන් අපගේ ගෞරෝණිය ස්වාමින්න්යන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුුණ්‍යානු මෝදනාවෙන් පින්වන්ත මහ සඟරුවන. සුහපත්වේවා. දේර්ගායු සැලසේවා. උත්තුම් චතුරාරි සත්‍ය ධර්මයම අවබෝධ වේවා. සාසාසා. එතින් සැද හැති පින්වන්ත ඔබෙට අප යාාධනා කරනාව විශිෂෙන්ම ධර්මයෙන් අර්ථවත්ව වන චර්රියාවදායාද කරගත්. බෝසත් ළමා පරපුරක් අපිට සකස්කරගන්න තියෙනවනං වගේ අපේ තරුණ දරුවන් ධර්මේ අර්ථවත් කරගෙන භහග්‍යෝතුන් වහන්සේ තුනරුවන හදුවතේ වඩාහිදගත් විීරෝධාර පිරිසක්නං ජාතිය මොන්න තරම් වාසනාවන්ත වේවිද. පිනිසයි අපේ අතරමන්න්නවීමට සදහම්සාකච්චාව, ගරතර මහා සංගරත්න ආසිරවාදය නොවට සමහිප කරන්න. මියවතුම් සද හම්සාකච්ඡාවේ සැදැහැති දායකත්ව බරපැන ලබාගන්නතබඩ පුළුවන් බින්දොයි හතයකයි දෙසිියතිස් දෙකයි අසුවටය සුූහත දුරකතරන මාර්ගයෝසිේ තුරතුරවිමින් පිබඳ වඋනන්දවෙන්න ෙලත් තිවට ආාධන කරන. එමනම් අපේ අපේක්ෂාව ලබනනිරිදත් මහා සංගරත්නය ආසිරවාදයෙන්. පින්වන්ත හැම දෙනාම් ශ්‍රද්ධා ප්‍රේක්ෂකාාවකාශයේ. වගේ මන්තර්ජාල අවකාශයේ උබ මුණ ගැහෙීම. ඉතින් අපි නැවත්ත මහා සංග්‍රත්නය ආසිරවාදයෙන් මුණ ගැහෙන්නම්. හැම දෙනාාටම සම්මා සමුදු සරණයි නමෝ බුද්ධහය. මෙවැනි වටිා ධර්ම දේශනා නැරමීමට ශ්‍රතතා YouTubeු ජනලයේ සස්ට්‍රයි් කර සීනුව ලකුණු ඔබන්න.